शरणं गच्छामि गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तिसरणगमनं सम्पूर्णं आमभन्ते पाणातिपाता वीरमणि सिक्खापदं समादियामि पाणातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि दाना वीरमणि सिक्खापदं समादयामि कामी सुमिच्चाचारा वीरमणि सिक्खापदं समादियामि अमेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि वीरमणि सिक्खापदं समादयामि सुरामीरये मचि प्रमादट्टाना वीरमणि सिक्खापदं समादियामि स्वामीरे मच्छपमादट्टाना वीरमणि सिक्खापदं समादयामि नीति शरण सहित ऊ मे तिसरण सहितौ पंचशीलये पंचशीलय मार्गफल मार्गफल निवं अवबोधवीम पिनिसम निवन अवबोधवीम पिनिसम हेतुवेवा हेतुवेवा तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेत् आमभन्ते साधु 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 समन्ता चक्रवालीसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदम् धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धस्से साधु 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 करुणावंते गुणबद्ध सत्पुरुष पिंगवत्नी रत्नपुर पदेंच सुपिंगवत व्यापारिक जयलाल प्रेम सिंह पिंगवंत मेतितुम एम पिंगवा शांतिरांतुंग मेतनीय पुतनुवान दीनियन विषय निर्माण कल मिनीपुर अमा शांति तपोवन आरण सिंहासने सिट अदत
සජීවීව ඔය පුණ්‍යවන්තයෝ හැම දෙනාම භාවනා කමටහන් ලබා ගන්නට සූදානම් වන අවස්ථාව අප අප සිස්ස අපරයගේ පඤ්ඤාසාර පොඩි හාමුදුරන් වහන්සේත් මෙහෙම සම්බන්ධ වෙනවා. අද ධර්ම දාන දායකත්වයේ පින්වන්ත අපේ ධම්මී ගමගේ මහත්මයා ඒ පින්වත් සාන්ති ගමගේ මහත්මිය දියණිය පුතුණන්ගසින් දරනවා විවිධ රටවල සිටින පුණ්‍යවන්ත වූ සත්පුරුෂය හැම දිනාම සම්බන්ධ වෙනවා. කරුණාවන්ත ගුණබර පින්වත්නි, අද ඔය පින්වතුනට ආනාපාන සති භාවනාව පිළිබඳව කරුණු කියලා දෙන්නටයි සූදානම් වෙන්නේ. දැන් ඔය පුණ්‍යවන්තයින්ට ආනාපාන සති භාවනාව සහ ඒ විදර්ශනාවට නන්වන ආකාරයේ ඇතුළත් පත්‍රිකාව පින්වත්නි ලබා දුන්නා. අපි පොඩි හඳු දැන් දාලා ඇති. ඔය ඇතුළේ පත්‍රිකාව ලබා ගන්න. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, නොනැති පින්වතුන් තදංග ප්‍රහාණය, ඒ කියන්නේ ඇතිවන අකුසල ධර්ම කුසල ධර්ම වලින් නැති කර දැමීම, නැත්නම් අකුසසිත කුසසිත බලෙන් පින්වත්නි නැති කරලා දාන එක යටපත් කරන එක තදංග ප්‍රහාණය වෙනවා. ඒක කුසසිත වලින් කරන්න ඕන කටයුත්තක්. පින්වත්නි විස්කම්බන ප්‍රහාණය, ඒ කියන්නේ ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන බලයෙන් ධ්‍යාන අංග වලින් ඒ නීවරණාදී කෙලෙස් ධර්ම නැති කළ දානවා. ඊළඟ ක්‍රමේ පින්වත්නි සමුච්ඡේද ප්‍රහාණය, මාර්ග ඵල උපදවා ගනිමින් මාර්ග හිතින් සහ මුලින්ම කෙලෙස් ධර්මයෝ මාර්ග හිතින් හිතට නසනවා. පටිප්පසද්දි ප්‍රහාණය, ඵල සිටින් කෙලෙස් දාහය සංසිඳවනවා. නිසන ප්‍රහාණය, නිරෝධීට නිවනටම සමාන නමක්. එතකොට පින්වත්නි ඔය පුණ්‍යවන්තයෝ සිල් සමාදන් වෙලා ඒ බල සම්පන්න සිල්පදීන් සිල්පදී රකිනකොට ඔබට හැකියාව ලැබෙනවා ඒ රකින්නා වූ සීලයට අදාළව යෙදෙන කුසල් සිත්වලින් සීලයට විරුද්ධ අකුසලය නසල දාලා ඔය ඇත්තන්ගේ නාම රූප කියන හේතුන්ගෙන් හටගන්නා ඔය හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වුණු ධර්මතාවලට දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම අර රැකපු සීලයේ රුකුල ලබා ගන්නට, ඒ වගේම ඔය පුණ්‍යවන්තයින්ට තව විවිධාකාර ප්‍රතිඵල විදිහට අතීතයේ කරගත් අකුසල කර්ම මතු නොවී තියාගන්න, නිවන් දකින්නට ඕන කරන ආකාරයට කුසල චිත්ත සන්තානයක් පවත්වා ගන්න, බෝධිපාසික ධර්ම තියුණු තියුණු කරගන්න, මේ වගේ බොහෝ කටයුතු කරගන්න පුළුවන්. සීලයේ ආනිසංස අති විශාලයි. කය වචනය සංවර වීමෙන් කාය කර්ම වචී කර්ම කුසලයෝම වෙනවා. සිල් සමාදන් වුණු පින්වතුන් පින්වත්නි කල්යාණ මිත්‍ර දේවතා සමූහයා සමීප කරගනිමින් දෙවියන්ටත් ආරාධනා කටයුතු කරලා පූර්ව කෘත්‍යයන් සම්පූර්ණ කරගෙන පූර්ව කෘත්‍යයන්ටම අයිති බුද්ධානුස්සති මෛත්‍රී අසුභ මරණ කියන සතර ආරස්සක භාවනා වඩන්නට ඕන. එහෙම කටයුතු කරගෙන ඒ බුද්ධානුස්මතියෙන් විදර්ශනාට යොමු වෙන්න පුළුවන්, මෛත්‍රියෙන් අසුභේ මානෙන් විදර්ශනාට යොමු වෙන්න පුළුවන්. එහෙම කරන්න කටයුතු කරන පින්වතුන් එහෙම කටයුතු කරනවා ආනාපාන සති භාවනාව සඳහා වැඩි වශයෙන් කැමති පින්වතුන් ආනාපාන සති භාවනාවට එයින් විදර්ශනාවට යොමු වෙනවා. පින්වත්නි ලෝකයේ මෙතෙක් කාලය පහළ වූ සියලුම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා ආනාපාන සති භාවනාව මුල් කරගෙන තමයි විදර්ශනා වඩා ඒ උතුම් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ආනාපාන සති භාවනා පිළිබඳව
භූතැන්වලදී කළ සූත්‍ර දේශනා අද අපේ ත්‍රිපිටකයේ තුල ඉතාම සුරක්ෂිතව පවතිනවා. ආනාපානසති භාවනාවෙන් ලැබෙන ආනිසංස වෙන්නේ පින්වත්නි එහි අභිඥා දක්වා මේ කියන්නේ සකවුරු හරි පින්වතෙක් හිත දියුණු කරන භාවනා වඩන්නේ යම් ප්‍රතිඵල ලබා ගන්නද ඒ සියලුම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් භාවනා ක්‍රමයක් තමයි ආනාපානසති භාවනා පංච අභිඥා දක්වාම යන්න පුළුවනි. කරුණාවන්ත ගුණපර පින්වත්නි ඒ විතරක් නෙමේ සියලුම බෝධිසත්වයන් වහන්සේලා විදර්ශනාවට නන්වනවා වගේ නොනැති පුණ්‍යවන්තයෝ ඒ ආදර්ශේ ලබාගෙන ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන උපදවාගෙන හෝ ධ්‍යාන උපදවා ගන්නේ නැතිව හෝ විදර්ශනාවට යොමු වෙනවා නම් ඒ පුණ්‍යවන්තයිනට කෙලෙසුන් නසා මඟඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ආනාපානසති භාවනා වඩන්නට සුදුසු ස්ථාන තියෙනවා. ඒ තමයි පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපානසති භාවනා වඩන්නට කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා ජනාකීන නොවුණු යාන වාහන කර්මාන්තශාලා ආදී සබ්දී නැති කරදර නැති බොහොම නිෂ්කලංක සංසුන් තැන්පත් තැනක් ඒ සඳහා සූදානම් කර ගන්න ඕන කියලා. ඒකට පින්වත්නි අරඤ්ඤගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා කරදර නැති නිෂ්කලංක භාවනාවට සුදුසු ආරණ්‍ය සේනාසනයක් විවේක ස්ථානයක පිහිටි ගස් මුල් පාලුකයක් ඒ වගේම පින්වත්නි සුහුම් පිටියක් හරි සෙනඟ ගැවසෙන්නේ නැති හුදකලා නිෂ්කලංක තැනක් ඒ සඳහා තෝරගන්න ඕන. නිවෙස්නා නිවසේ බොහොම සංසුන් බොහොම තැම්පත්ව කටයුතු කරන්න පුළුවන් බුදු කුටියට වෙන් කරලා තියෙන ඒ බුදු කාමරය හරි නැත්නම් බුදු කී හරි එහෙම නැත්නම් ඒ සුදුසු ස්ථානයක් ඒ සඳහා වෙන් කර ගන්නට ඕන. නිවෙස්වල නම් ওই පුණ්‍යවන්තයින්ට නිදහස් තැනක් විදිහට තමන් ඉන්න කාමරය හෝ ඇඳ හෝ ඒ බුදු කුටිය හෝ යොදා ගන්න පුළුවන්. බොහෝ පින්වතුන්ගේ නිවෙස්වල නම් වෙනම බුදු කාමරයකුත් තියෙනවා. පින්වත්නි පූර්ව කෘත්‍යයන් විදිහට සම්පූර්ණ කරන්න ඕනේ මුලින්ම සිල් සමාදන් වෙලා තෙරුවන් වන්දනා කරන්න ඕන. ත්‍රිවිධ රත්නයේ වන්දනාමාන කරලා කමා කරවා ගන්න ඕන. ඒ තෙරුවන් කමා කරවා ගන්න ඕන අතීතයේදී ඔය ඇත්තු කලින් කලින් දීර්ඝ භවවල ඈත පිට සංසාරේ තැනකදී භාගවත් බුදු පියාණන් වහන්සේලාට සිටින් හෝ කයින් හෝ වචනයෙන් හෝ යම් කිසි වැරදි කරලා තියෙන්න පුළුවන් කියලා නොතිබෙන්න පුළුවන්. අතීතයට ගිය මොනම හෝ වරදක් ශාස්ත්‍රෝන් වහන්සේගේ ගුණ දැන හොඳ දැනහන්නාගෙන ඒ පැහැදීම ඇති කර ගන්නට පෙර සිතින් කයින් වචනයෙන් කුමන හෝ වරදක් කරගත්තා නම් පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා කමා කරවා ගන්නට ඕන. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා කමා කරවා ගන්නට ඕනේ අග්‍රසාවකතුමන් වහන්සේලා අසුමහා ශාවකයන් වහන්සේලා සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා ආදී තුන් කාලයටම අදාළ අතීතයට ගිය සියලු සංඝ රත්නේ පින්වත්නි කමා කරවා ගන්නට ඕන. එතනදී ඔය පින්වතුන් අතින් කුමන හෝ වරදක් වූවාන බොහෝ දෙනා අතින් බොහෝ වැරදි වෙන්න පුළුවන්. සමාජයට නොහිතාම සිතින් වුණත් යම් යම් වැරදි දුෂ්ටි වැරදි අදහස් ඇති වෙලා යම් යම් විදිහට වැරදි වෙන්න පුළුවන්. ඒකට කමාව අරගෙන ඉන්පසු ජීවිතේ පරිත්‍යාග කරන්නට ඕන. පින් දීම පින් අනුමෝදන් වීම කමටහන් ඉල්ලීම සීලී මෙනෙහි කිරීම තමන්ට අවවාද කර ගැනීම බුද්ධානුස්සති මෛත්‍රී අසුබ මරණ කියන සතර අරසක භාවනා වඩන්න ඕන. ඔය ටික කරන්න ඕන පින්වත්නි කලින් භාවනා නොකළ උදවිය සහ මුලින්ම භාවනා පටන් ගන්න උදවිය දැන් ඔය පින්වතුන් සති කීපයක් තිස්සේ ඔය කටයුතු හොඳට දැන ඉගෙනගෙන පුරුදු පුහුණු වුණු හින්දා ඔය ඇත්තන්ට කෙටියෙන් ඊටසුළු වේලාවක් අරගෙන කෙටියෙන් ඔය ටික සම්පූර්ණ කර ගන්න පුළුවන්. අනාගතයේදී ඔබේ දියුණුවේ තරමේ හැටියට ඔය ඇත්තන්ට පූර්වකෘත්‍යයන් නැතුව වුණත් කෙලින්ම භාවනා වලට යොමු වෙන්න පුළුවන් උදේ හවස වතපිරිත් වන්දනාමාන ආදී ප්‍රමාණවත් වෙනවා.
ඒක අනාගතය ඔබ දියුණු වෙtti. පින්වත්නි ආනාපානසති භාවනාව ඔය පින්වතුන් ගුරුවරයෙක්ගෙන් අංග සම්පූර්ණව ඉගෙනගෙන තියාගන්න ඕන. කොහොමද භාවනාව වඩන්නේ කියලා. ඒක කොටස් පහකට කරලා දෙනවා. ඒ තමයි පින්වත්නි උග්ගහ. ඒ කියන්නේ කමඨහන ඉගෙන ගන්න ඕනේ. කමඨහන කටපාඩම් කර ගන්න ඕනේ. කරන්න ඕන භාවනා කමඨහන මේකයි කියලා කටපාඩම් කර ගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. පරිපුච්චා. ඒ ඉගෙන ගත්ත කටපාඩම් කරගත්ත ඒ භාවනා කමඨහන පින්වත්නි හොඳට විස්තර සහිතව තීරුන් සහිතව සැකතන් නිරවුල් කරගෙන කරන ආකාරයේ ඉතා පැහැදිලිව නිරවුල් වන විදිහටම දැනගන්න ඕනේ. නැවත නැවත පරිපුච්චා එකෙන් ප්‍රශ්න කර කර ওই පින්වතුන් අහලා අහලා නිරවුල් කරගන්නට ඕන. ඒක ආචාර්ය පද්යන් වහන්සේ කරලා දෙන ඔබ අහනකොට තුන්වැනි එක පින්වත්නි උපට්ඨාන. පරිපුච්ඡා වලින් පස්සේ උපට්ඨානේ එන්නේ. උපට්ඨානේ කියන්නේ කමඨහන් වඩනකොට නිමිත්ත ඇති වෙන්නේ මෙහිමයි ආදී විදිහට කමඨහන දැනගන්නට ඕන. අර කමඨහන කටපාඩම් කරගත්තා, සැකතන් නිරවුල් කරගත්තා, ඊට පස්සේ කොහොමද නිමිති, උද්ඝා නිමිති, ප්‍රතිභාග නිමිති, ඒ වගේම උපචාර සමාධි ධ්‍යාන ඒවා ලබා ගන්න පුළුවන් ආකාරයේ ඒවායේ ස්වභාවය සහ ඒ දියුණුව ලැබෙන ආකාරයේ පින්වත්නි නිමිති ගැන පරිකරම නිමිති ඉඳලා පටන් ගන්නා මුල්ම නිමිති ඉඳලා උද්ඝා ප්‍රතිභාග නිමිති උපචාර සමාධාදී ඒ සියලු තත්වයන් සියලු තැන් වගේම හුස්ම නොදැනී යනකොට පවා වෙන්නේ කුමක් ආදී විදිහට ඒවා එකිනෙක දැනගන්න ඕන. සමහර ඒවානම් භාවනා වඩාගෙන අත්දැකීම් වලදී තමයි ගුරු දේවයන් වහන්සේලා අහල දැනගන්න වෙන්නේ. ඊළඟට අප්පනා. අප්පනා කියන්නේ පින්වත්නි භාවනා වඩනකොට ධ්‍යාන ඇති වෙන්නේ මෙහෙමයි කියලා ඉගෙන ගන්නට ඕන. අප්පනා අපි සිංහලෙන් කියන්නේ අර්පණා කියලා. එතකොට පින්වත්නි ධ්‍යාන පහළ වෙන්නට ඔය පින්වතුන්ගේ චිත්තසන්තතිය එකම අරමුණක් වන හුස්මත් එක්කම පවත්වාගෙන දියුණු තියුණු වීගෙන එනකොට ඔය පින්වතුන්ට අධිසීල අධිචිත්ත අධිප්‍රඥාදී චිත්තසන්තාන ගොඩනැගිලා නිමිති පහළ වෙලා ගොඩනැගෙනවා. පින්වත්නි සතිය ධම්මවිචේ විරිය පීති පසද්දී සමාධිය උපේක්ඛා කියලා කියන බොච්චංග ධර්ම හත. ඒ බොච්චංග ධර්ම හත දියුණු තියුණු වෙන්නට ඕන. එහෙම දියුණු වීගෙන යද්දී තමයි කාමච්ඡන්දේ නැති කරමින් ඒකාගතාවේ බලවත් වෙනවා. ව්‍යාපාද තින මිත්තු උද්දච්ච කුච්ච විචිකිච්ඡාදී නැති කරමින් පින්වත්නි විතක්ක විචාර අධිමොක්ක විතක්ක විචාර පීති සුඛ කියන චෛසිකත් එක්ක ඒකාගතා ඒ චෛසික ධර්ම එහෙම නැත්නම් ඒ ධ්‍යාන අංග ටික බලවත් දියුණු වීගෙන චිත්තසන්තතිය තුළ ලොකු වෙනසක් ඇති වෙමින් වෙනදා කිරිටි ධර්ම වලින් නිතර පල්වි උමතුයෙන් වගේ චිත්තසන්තතිය පැවතුණු ඒ කිරිටි ආසව අනුසේ ධර්ම වලින් ඇතුණු පීඩාව නැති ඔයි පින්වතුන්ට මහා විශාල පහසුවසුවයක් එක ධ්‍යාන අංග මතුවෙමින් ඉන් පස්සේ ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ධ්‍යාන ගැන දැන ඉගෙන ගන්න ඕනේ මෙහෙමයි වෙන්නේ කියලා. ලක්කන. ලක්කන කියන්නේ පින්වත්නි කමඨහනේ ස්වභාවය සලකන්න ඕන. කමඨහන කොහොමද කරන්න ඕනේ කියලා. සමහර පින්වතුන් කැමති පූර්ව කෘත්‍යයන් කරන්නේ නැතුව සතරාරසක භාවනාව කරන්නේ නැතුව කිලින්මම ආනාපානසති භාවනාවට යොමු වෙන්න. එහෙම කිලින්ම යොමු වුණාම කලින් භාවනා කළ කෙනෙක්ගේ පුරුද්ද නැතිකමත්, ඒ වගේම ආස්ව අනුසේ ධර්මාදී දුර්වල කරගෙන නැතිකමත්, සීලයේ දුර්වලකමත්, ඒ වගේම ඒ උදවියක චිත්ත සන්තතිය තුළ තියෙන ඒ මේ විවිධාකාර පුරුදු ස්වභාවයනොත් කාමාස භවාසවාදී ආසව තරමවල පීඩා ආදියත් හින්දා කෙලින්ම ආනාපාන සති භාවනාවට යොමුවන පින්වතුනට හිත එකඟ කර ගැනීමේදී හුස්ම නොදැනීම වගේ විවිධ මේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට පින්වත්නි ගණන් කිරීම ආදී කවුණු කියලා දෙන්නට ඕන. ඒ මුලින්ම මුලින් ඉඳන් භාවනා වඩන පින්වතුන් අතරේ
පූර්ව කෘත්‍යයන් සහ ඊට ඇතුළත් සතර ආරසක භාවනා ආදී වඩන්නේ නැතු යමුණු ඇත්තන්ට ඇතිවන අපහසුතා ආදීදී ගණන් කිරීම වගේ දේවල් ගණන අනුබන්ධන කුසල තපන ආදී විදිහට ඒවා කියලා දෙන්නට ඕන. ඒව දැනගන්න ඕන. ඊළඟට සුදුසු ඉරියව්ව. දැන් මෙතෙන් ඉඳන් ඊට අදාළ කවුණු කියනවා අපි ඔය ඇතු භාවනා වඩද්දී ආනාපාන සති භාවනාව සිටගෙන වඩන්න බැරි බව තීරුම් ගන්න ඕන. හිඳගෙන වඩන්න පුළුවන් සක්මන් කරමින් වඩන්නට බෑ. ඒ වගේම නිදාගෙන වඩන්නට බෑ. පින්වත්නි මේ ඉරියව් හතරෙන් ඔය පින්වතුන්ට ඉඳගෙන තමයි ආනාපාන සති භාවනාව වඩන්න වෙන්නේ. සිටගෙන හිඳගෙන සක්මන් කරමින් සහ ඉඳාගෙන කියන ඉරියව් හතරෙන්. එතනදී පින්වත්නි ඔය පින්වතුන් විසින් සක්මන් කරමින් වගේම හිතගෙන ආනාපාන සති භාවනාව කරන්න ගියොත් හිතේ නොසන්සුන්කම් බලාපොරොත්තු වෙන්න ඕන. හිතේ සංසුන්කම නැහැ. හිතේ නොසන්සුන්කම ඒ කියන්නේ උත්තච්චය ඇති වෙනවා, උත්තච්චය මතු වෙනවා, නොසන්සුන්කම් මතු වෙනවා. එතකොට නිදාගෙන භාවනා කළාම ඔය ඇත්තන්ගේ චිත්තසන්තතිය තුළ අලසකම, ඒ කියන්නේ කුසීතකම ඇති වෙනවා. ආනාපාන සති භාවනා වඩන්නට සුදුසුම ඉරියව් වෙන්නේ ඔබේ කසීරුකාවේ තියෙන කොඳුවැට 18ම පිළිවෙලින් කෙලින් තියෙන විදිහට උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙලා බද්ධ පරියංගයෙන් හරි අර්ධ පරියංගයෙන් හරි පින්වත්නි වාඩි වෙලා භාවනා කරන එක. පරියංගයෙන් වාඩි වෙලා භාවනා කරනකොට පින්වත්නි සමහරුන්ගේ ඒ කලින් පුරුදු නැති හින්දා හන්දියේම රිදෙන්න පුළුවන්. ඒක මුල් අවස්ථාවේදී විතරයි ඇති වෙන්නේ. මොකද එහෙම වාඩි වෙලා ඉඳලා නැති හින්දා ඒ හන්දියේ තැඟවල මස් එහෙම වැඩිලා ඒව නොනැමෙන විදිහට හුරු වෙලා ජීවිත කාලේ වගේ පුරුද්ද තිබ්බ හින්දා පින්වත්නි ඒ ඇත් වාඩි වෙලා ඉඳ මුලින්ම කැක්කුම් ආදී ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක සතියක් දෙකක් ඇද හුරු වුණාට පස්සේ පුරුදු වුණාට පස්සේ ඒ තත්ත්වේ ගැහැරලා ඒ පහසුම ඉරියව්ව බවට පත් වෙනවා. තමා වැඩි වශයෙන් රුචිකත්වයේ දක්වන කැමැතිම ඉරියව්ව බවට පත් වෙනවා. එතනදී සම මස් නහර ආදිය නොනැමෙන්නේ නැති හින්දා පින්වත්නි කොන්ද කෙලින්ව තබා ගැනීමත් පරියංගයෙන් වාඩි වෙලා සිටීමත් ඔය ඇත්තන්ට ආනාපාන සති භාවනාව තුළින් බොහෝ දියුණුවක් ලබන්නට හැකි වෙනවා. ඒ වගේම පැය දෙක තුන ආදී විදිහට ආනාපාන සති අනාගතී ධ්‍යාන උපදවාගෙන අභිඥාදී උපදවා ගන්නවා නම් ධ්‍යාන උපදවාගෙන ධ්‍යානයෙන් විදර්ශනාවට යන විදර්ශනා භාවනාව දිගටම කරගෙන යනවා පින්වත්නි එයට අතිශයම උපකාර වෙනවා. පැය කීපයක් එකම ඉරියව්වෙන් ඔබේ සිත තුළ ඔබ කරන ඒ කාරණා ටික කරගෙන යන්නට හැකියාව ලැබෙනවා. මේ විදිහට සුදුසු ඉරියව්ව විදිහට වාඩි වෙලා කොන්ද කසේරුකායට 18ම කිලින් හිටන විදිහට පරියංගයෙන් වාඩි වෙලා වාඩි වෙන ඉරියව්ව තමයි ආනාපාන සති භාවනාවට අවශ්‍ය ඉරියව්ව වෙන්නේ. ඊළඟට සිත පිහිටුවා ගන්න තැන. පින්වත්නි සතියෙන් උපට්ඨ පෙත්තා එක සිහිය සිත පිහිටුවා ගන්න ඕන තැනක් තියෙනවා. පින්වත්නි ඔය ඇත්ත සුදුසු සේනාසනයක බද්ධ පරියංගයෙන් වාඩි වුණාට පස්සේ උඩුකය කෙලින් තියාගෙන ආනාපාන සති ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්නට ඕන. වෙනත් බාහිර දි අරමුණු වලට හිත යොමු වෙන දෙන්න හොඳ නැහැ. ඇසෙන් වෙනත් අරමුණු ගන්න නැතුව, කනින් වෙනත් අරමුණු ගන්න නැතුව, නාසයෙන් වෙනත් අරමුණු, දිවෙන් වෙනත් අරමුණු, ඒ කියන්නේ වෙන කිසිම අරමුණක් චිත් පරම්පරාවට දෙන්න බැහැ. සිත් පරම්පරාවට ඔබ දෙන්න ඕන එක අරමුණක් පමණයි. මේ සමත භාවනාවල තියෙන ලක්ෂණය තමයි පින්වත්නි එක අරමුණක් ඔස්සේ සිත දියුණු කරන්න ඕන. එක අරමුණක් එකන ආස්වාස ප්‍රස්වාසයේ විතර හැදෙන්න ඕන. වෙන අරමුණුත් එක සිත් වීති ඇති වෙන්න දෙන්නට බෑ. සිත ආස්වාසයටම හුරු පුරුදු කරගන්නට ඕන. ආස්වාසයටම හුරු පුරුදු කරගන්න ඕන. ආස්වාස ප්‍රස්වාස වාතයේ ඇතුළන පිටවන දොරටුව පින්වර්තන ඔබේ නාසයේ අග තමයි සිත පිහිටුවා ගන්නට ඕන.
कोई विलावकवत ओय पुण्यवान्तयो हुस्मत एक सित एलियट यवन्नवत हुस्मत एक सित ऐतुलट गन्नटवत कटयुतु करन्न एपा समहर ऐत्तन्ट लबेन उपदेशयक समहर हुस्मत एक ऐतुलट यनवा ऐतुलट गिहिल्ला अहप एलियट एन्न हदनवा एतकोट पिंगवर्ट नी बलापुरोत्तु वन दियुनुव लबन्न पुलुवन कमक नहे वरद्द गन्न होंद नहे सित पिहिटुवा गन्नट ओन आसास पासास वाते ऐतुल्लन पिटवन दोरटुव वन උපිනාසේ අගයි සමහර උදවියගේ නාස්වල පිංවත්නි මස් දළු වැඩිලා තියෙනවා එතකොට නාසිතුරු දෙකේම එක වගේ හුස්ම දැනෙන්නේ එකකින් විතරක් දැනෙනවා තව සමහරුන්ගේ නාසිතුරු පිංවත්නි විවිධ ස්වභාවයන් විවිධ ප්‍රමාණයන් තියෙන හින්දා ඒ උදවියට ඒක දැනෙන ආකාරයේ වෙනසුත් වෙනවා ඒ වගේම තවත් අයගේ උඩු තුල අගට තමයි හුස්ම ගැටෙන විදිහ දැනෙන්නේ තවත් අයගේ නාසයේ අගටම තමයි දැනෙන්නේ දීර්ඝ නහයක් තියෙන කෙනෙක්ට නාසයේ අග හුස්ම දැනෙන විදිහ දැනෙනවා කෙටි නහයක් තියෙන කෙනෙක්ට උඩු තොලේ හුස්ම වදින ආකාරයේ දැනෙනවා කොහොම වුණත් ආනාපානසති භාවනාවට වාඩි වෙන්නට පෙර පිංවත්නි නාස් පිරිසුදු කරගෙන වාඩි වෙන්නත් ඕන ආනාපාන සතියට බැසගන්නේ මෙහිමයි ආස්වාස පස්වාස අරමුණ පිංවත්නි ඔය ඇත්තංග භාවනා අරමුණ කරගෙන ඔබ නාසය අග සිහිය පිහිටුවාගෙන සිහිය ඇතිව ආස්වාස කරන්න ඕනේ කියන හුස්ම ගන්නට ඕනේ සිහිය ඇතිවම ප්‍රස්වාස කරන්නට ඕන ඒ කියන්නේ බලෙන් හුස්ම ගන්න හොඳ නැහැ බලෙන් හුස්ම පිට කරන්න හොඳ නැහැ පරියන්කෙන් වාඩි වුණාට පස්සේ නාගය නාසය අග සිත පිහිටුවාගෙන ඔය පිංවතුන් ඇතුල්වන ආස්වාසයත් පිටවන ප්‍රස්වාසයත් ගැන සිහිය පිහිටුවාගෙන ඉන්නට ඕන එහෙම සිහිය පිහිටුවා ගත්තී ආනාපාන සතියට බැස ගද්දී ඔය පිංවතුන්ට දැනෙනවා පිංවත්නි බොහෝ වේලාවක් ගන්න හුස්ම තියෙනවා කෙටි වේලාවක් ගන්න හුස්ම තියෙනවා බොහෝ වේලාවක් පිට කරන හුස්ම තියෙනවා කෙටි වේලාවක් පිට කරන හුස්ම තියෙනවා කියලා. ඉතින්දී හුස්ම ඇතුල් වීම ආස්වාසයයි. හුස්ම පිටවීම ප්‍රස්වාසයයි. එතකොට හුස්ම වාරයක් ඇතුල් වෙනකොට හීන් සීරුවේ බොහෝ වේලාවක් ඇතුල් වෙනවා නම් ඒ බොහෝ වේලාවක් ඇතුළන හුස්ම දීර්ඝ ආස්වාසයක් තමයි වෙන්නේ. බොහෝ වේලාවක් පිට කරනවා නම් බොහෝ වේලාවක් පිටවන හුස්ම වාරේ දීර්ඝ ප්‍රස්වාසයක් විදිහටයි ඔබ තේරුම් ගන්න ඕන. දීර්ඝ ආස්වාසය දීර්ඝ ප්‍රස්වාසය වෙන්නේ බොහෝ වේලාවක් ගන්නා හුස්ම සහ බොහෝ වේලාවක් පිට කරන හුස්ම. පිංවත්නි හුස්ම වාරයක් ඇතුල් වෙනකොට ඉක්මනින් ඇතුල් වෙලා ඉක්මනින් පිට වෙනවා නම් ඒක කෙටි ආස්වාසයක් කෙටි ප්‍රස්වාසයක් විදිහට තේරුම් ගන්නට ඕන. මේ විදිහට ඔය පිංවතුන් මුලින්ම දිග හුස්ම කෙටි හුස්ම ගැන බලන්න කලින් දිග හුස්ම කෙටි හුස්ම ඒ විදිහට හඳුනා ගන්නට ඕන. දීර්ඝ හුස්මක් ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දැනගනිමින් නොකඩවා සිහි කරන්න ඕන. අතරින් පතර කැඩෙන්නේ වෙනත් අරමුණ ගන්න බෑ. කෙටි හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දැනගනිමින් නොකඩවා සිහි කරන්නට ඕන. කෙටි හුස්මක් පිට වෙනකොට පිට වෙන බව දැනගනිමින් නොකඩවා සිහි කරන්නට ඕන. දිග හුස්මක් පිට කරනකොට පිට වෙන බව දැනගනිමින් නොකඩවා සිහි කරන්නට ඕන. මේ තමයි පින්වත්නි ආනාපානසති භාවනාව. ඔය තුපන් දවසේ ඉඳලා අද වෙනකම් බැලුවාම අනිවාර්යයෙන්ම ඔබ හුස්ම ගත්තා හුස්ම පිට කළා හැබැයි ප්‍රමාණය කොච්චරද කියලා බැලුවොත් ඔබට ගණනින් කියන්න බැරි තරම් ප්‍රමාණයක් වෙනවා ඔය ඇත්තන්ට හුස්ම ගත්ත වාර පිට කරවුවා අර හිතනවත් අවසන් කරන්න පුළුවන් කමක් නැහැ හැබැයි කිසිම දවසක ඔය ඇත්ත ගන්නා පිට කරනා හුස්ම සිහියෙන් කරන්නට උත්සාහ කරලත් නැහැ පින්වත්නි කවදා හරි දවසක මානෙයට පත් වෙනකම් අකණ්ඩවම හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම සිද්ධ වෙනවා
මේ කියාවලිය ඔය පින්වතුන් නුවණින් මෙනෙහි කරන්නට ඕන. නුවණින් මෙනෙහි කරනකොට පරිකර්ම නිමිති, ඒ වගේම උද්ඝා නිමිති, ප්‍රතිපාග නිමිති, උපචාර සමාධි, අර්පණා සමාධි, විදර්ශනා ඥානය සහ මඟඵල උපදවා ගන්නට ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා. පරිකර්ම නිමිත්ත කියන්නේ මේ ආස්වාසයට බැස ආස්වාස ප්‍රස්වාසයට බැස ගැනීමත් එක්ක ආරම්භ කරන ආනාපානසති භාවනාවයි. ආනාපානසති භාවනාවේ මූල ආරම්භය උද්ඝා නිමිත්ත කියලා කියන්නේ පින්වත්නි ආස්වාස ප්‍රස්වාසයේ හොඳටම උකහාගෙන එයත් එක්කම කටයුතු කරන්න පුළුවන්කම වෙනත් අරමුණක් ඇති වෙන්නේ නැතුව එයත් එක්කම කටයුතු කරන්න පුළුවන්කම ඊට පස්සේ තමයි ඇති වෙන්නේ අර හුස්ම සියුම්ව දැනීම වගේ හුස්ම නොදැනී යෑම වගේ අවස්ථා ඒ වගේ අවස්ථා වලට අනවශ්‍ය බියක් ඇති කරගන්නට එපා පින්වත්නි එතකොට හුස්ම දැනෙන විදිහට පුරුදු කරගන්න ආකාරයක් තියෙනවා බලෙන් ගස්සල වගේ හුස්ම දැනෙන විදිහට පුරුදු හොඳ නෑ එහෙම වීම ආනාපානසති භාවනාවේ ලක්ෂණයක් මේ හුස්ම නොදැනීම ඒක මේ භාවනා ක්‍රමේ ලක්ෂණය කලින් තිබ්බ ගුරුසු තත්ත්වය නැතිව යනකොට ගුරුසු තත්ත්වයට හුරු වෙලා හිටිය කෙනාට පින්වර්ත්නි සිවුන් තත්ත්වයට හුරු වුණාමයි අහපව හුස්ම දැන්න බව දැනෙන හුස්ම සිවුම් වුණාට පස්සේ මේ ආකාරයට ඔය පුණ්‍යවන්තු විසින් පින්වර්ත්නි භාවනා කරද්දී ඔබට උද්ඝා නිමිති අර භාවන ආසස පස්සාසයත් එක්ක නිමිති පහළ වෙන පටන් ගන්නවා බොහොම පැහැපත් වගේ අඳුරු වගේ හරි දැනෙනවා ඉන් පස්සේ ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ අදිසීල අදිචිත්ත අදිප්‍රඥාවන් ගුණනගුණ චිත්ත සන්තානය තුල ඇතිවන උද්ඝා නිමිති තත්ත්වයේ වර්ධනේ වීගෙන යනකොට බොහොම පැහැපත් ඒ කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් කිලිටු නොවුණු සන්තානයක දැනෙන්න ඕන පැහැපත් ස්වභාවයේ පින්වත්නි මේ දැනෙන්න පටන් ගන්න එක එක අයට එක එක ආකාරයට උපචාර සමාධිය කියලා කියන්නේ නීවරණ අංග යටපත් කරගෙන ධ්‍යාන අංග බලවත් වීගෙන ඉතා ගැඹුරු නිශ්චල ස්වභාවයක් විදිහට ආස්වාස ප්‍රස්වාසයත් එක්කම බොහොම සුවසේ කටයුතු කරන්න පුළුවන් අවස්ථාව ප්‍රතිභාග නිමිත්තේම උච්චතම අවස්ථාවක් පින්වත්නි ඊළඟට අර්පණා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන උපදවා ගැනීමට ධ්‍යාන උපදවා ගත්තාම ධ්‍යානවලත් ප්‍රථම ධ්‍යානෙ ဒုတိය ධ්‍යානෙ තෘතිය ධ්‍යානෙ චතුර්ථ ධ්‍යානෙ ආදී විදිහට ධ්‍යාන හතරක් තියෙනවා ඒනොත් අභිධර්ම කමේදී එක පහක් විදිහට විස්තර කර ගන්න ඕන ඒනොත් පින්වර්ත්නි අරූපාවචර පැත්තට හැම හැරුණාම එතනත් තව ධ්‍යාන හතරක් එනවා ආකාසානංචායතන ආදී විදිහට රූපාවචර ධ්‍යානෙ අරූපාවචර ධ්‍යානෙ කියන අෂ්ටඵල සමාපත්තිය උපදවා ගන්නා නොවේ නැත්තම් අභිඥා උපදවා ගන්න කටයුතු කරද්දී ඒ උදවියට පුළුවන්කම ලැබෙනවා දැන් ඉන්න තැනින් ඈතට ටික ටික යද්දී දැන් ඉන්න වයසත් ඒ කඩු කර කර අවුරුදු 30 20 10 15 5 2 1 ආදී විදිහට අඩු කර කර යද්දී මව කුසින් පිළිසිඳ ගත දිනයත් ඒ වාගේ මව කුසී මාස ගාන පුරාවට වැටුණු ආකාරයේ වැටෙන ලොකු මහත්මින් ආව ආකාරයේ වගේම පිළිසිඳ ගත විදිය කලින් භවයෙන් චුත වුණු විදිය චුත වුණු භවයේ සිටි ආකාරය ඊට කලින් ජීවිතයේ ඉන් පස්සේ මානින් මත සිද්ධ වුණු දේ ආදී විදියට ඈත පිට භවයෙන් භව භවයෙන් භව හොම් බල බල පින්වත්නි පෙරවිසු ආත්ම භාවයන් සිහිකාන්න පුළුවන් පැත්තට කටයුතු කරන්න පුළුවන් ඒ වගේම විවිධාකාරී ඉතිපාතිහාර පාන්නට ඒ වගේ මනෝන්ගේ හිත් කියවන්නට මේ වගේ විවිධ කටයුතු ආනාපානසති භාවනාව දියුණු කරගත්ත යෝගාවචර අතීතයේ සිද්ධ කළා වර්තමානයේදීත් එහෙම සිද්ධ කරනවා අනාගතයේදීත් හරියට දියුණු කරගත්තොත් එහෙම කරන්න පුළුවන් පින්වත්නි එතනදී අර්පණා සමාධියත් එක්ක ඒක කරන්න පුළුවන්ගෙන ධ්‍යාන උපදවා ගත්තාම ඊළඟට විදර්ශනාව පුළුවන් ආනාපානසති භාවනාවේදී උපචාර සමාධියේ ඉඳලා විදර්ශනාවට යොමු වෙන්න. ඒ කියන්නේ ධ්‍යාන උපදවා ගන්න කලින් ඉඳලාම ආනාපානසති භාවනාවෙන් විදර්ශනාවට යොමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ධ්‍යාන උපදවා ගත්තාට පස්සේ ඒ ප්‍රථම ධ්‍යානෙ හරි ද්විතීයික ධ්‍යානෙ හරි තෘතීයික ධ්‍යානෙ හරි චතුර්ථ
ධානය හරි ඒ තමන් කැමති ධානයක හෝ අභිඥාවක් හෝ එය පාදක කරගෙන ඒ ධානයට අභිඥා ආදියට පාදක වෙච්ච නාම රූප ධර්මයන්ගේ ත්‍රිලක්ෂණයේ දකමින් හොඳට මේ යෝගාවචරය නාම රූප තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඔබ බොහොම විශිෂ්ට විදිහේ නාම රූප ධර්ම හඳුනා ගන්නවා. ඒ නාම රූප ධර්මයන්ගේ ත්‍රිලක්ෂණයේ දකමින් සහ මුලින්ම කෙලෙසොන් නැසන්නට කටයුතු කර ගන්නට ඕන. විදර්ශනා ඥානයේ මුහුකුරා යද්දී තමයි ඒ උදවියට මාර්ගඵල උපදවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අංග සම්පූර්ණව සිත දියුණු කරන මාර්ගයේ සිතේ දියුණු උපරිමව ලබන්න පුළුවන් වෙන ඒ වගේම මාර්ගඵල සියල්ලම උපදවා ගන්න පුළුවන් උතුම් භාවනා ක්‍රමයක් තමයි ආනාපානසති භාවනාව කියලා කියන්නේ. පින්වත්නි, මෙතනදී ඔය ඇත්ත නොකළ යුතු කවුණු වගේක් තියෙනවා. මේව කරන්න හොඳ නෑ ආනාපානසති භාවනාව වඩන පින්වතුන් විසින්. ඒ තමයි පින්වත්නි, කිසිම වෙලාවක බලෙන් හුස්ම ගන්න හෝ බලෙන් හුස්ම පිටකිරීම කරන්න හොඳ නෑ. එතකොට ශරීරයේ අවස්ථාවීට ඇතුල් වන පිටවන හුස්මේ රිද්මේ වෙනස් වෙනකොට ධාතියේ දැමීම වගේ යම් අපහසුතාවයක් එක්ක ශරීරයට ඕන කරන රටාව හිතාමතා වෙනස් කරපු හින්දා තිහෙට්ටුව එහෙම ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්වත්නි, ආස්වාස ප්‍රස්වාස ඔබට නොදැනී යන අවස්ථාවක් එනවා. ඒ වෙලාවට අනිවාර්යයෙන්ම ආචාර්යයන් වහන්සේගෙන් උපදෙස් ලබා ගන්නට ඕන. පින්වත්නි, එතකොට ඔය ඇත්තන්ට හුස්ම නැවතත් දැනෙන ආකාරයට පත්වෙන්න ඕන විදිහ කියලා දෙනවා. ගස්සල වගේ බලෙන් හුස්ම ගන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම හුස්ම නවත්තගෙන හිර කරගෙන ආපහු ගන්න දෙන්නෙත් නැහැ. ඔය ඇත්තෝ දැන් ලබලා තියෙන දියුණුවෙන් පිරිහෙන්න දෙන්නේ නැතුව ඒ කියන්නේ හුස්ම නොදැනී යන අවස්ථාවෙන්නේ ඔබ සාමාන්‍යයෙන් ගොරෝසු මට්ටමේ තිබ්බ හුස්මයි අරමුණු කරන්න පුරුදු වුණේ. නමුත් සිතේ තත්ත්වය වෙනස් කර ගන්නකොට අර හුස්ම සංසුන් වෙනවා. හිතන්නකෝ, හිත හොඳටම කලබල වෙලා දේශ සහගත සිත් ඇතිවන වෙලාවක නැත්තම් සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් කේන්ති යනවා. කේන්ති යන වෙලාවකදී ඔය පින්වතුන්ට හොඳ සිහියෙන් බැලුවොත් ඔබ හුස්ම වේගෙන් ගන්න අපිට කරන බව ඔබට දැනේවි. හැබැයි ඔය ඇත්තෝ කේන්ති වෙනකොට මෛත්‍රියෙන් වඩලා හොඳට තැම්පත් වෙනවා. තැම්පත්තනක බොහෝම සුන්දරව හුස්ම ගලාගෙන යන ආකාරයේ දැනෙනවා. ශාරීරික අවශ්‍යතාවයේ අනුව ඒ අවශ්‍ය ප්‍රමාණයට ඔසියෙන් ආදී ලබා ගන්නට අවශ්‍ය දේවල් ලබා ගන්නට හුස්ම ක්‍රියාත්මක වෙනවා. ඒ හුස්ම ගැනෙනවා ඒ ශාරීරික ක්‍රියාත්මක වන ආකාරයේ අනුව, ඒ දහනීය වන ස්වභාවයේ අනුව. ඒ නිසා හුස්ම නොදැනී යාම සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට කරන්න ඕන ඔය ඇත නොදැනී ගිය හුස්ම දැනෙන තත්ත්වයට අර තිබුණු දියුණුවන හිත ඒ තත්ත්වයට පුරුදු කරගන්න එකයි කරන්න ඕන. එතකොට ඔය ඇත්තෝ ලැබූ දියුණුවත් එක්කම සිත අර සියුම් හුස්මත් දැනගන්න පුළුවන් විදිහට දියුණු කරගන්නවා. ඊට පස්සේ තවත් හුස්ම සියුම් වෙනවා, තවත් හුස්ම නොදැනී අන්තරන් සියුම් වෙනවා. එතකොට හැම වෙලාවක මේ දැනෙන තත්ත්වයට පුරුදු පුහුණු කර ගන්නට ඕන. මෙහෙම කටයුතු කරගන්නකොට පින්වත්නි, ඔය පුණ්‍යවන්තයෝ කොයි වෙලාවකවත් හුස්ම නවත්තගෙන ඉඳීම හෝ ඇතුල් වන හුස්ම රැල්ල අනුව ඒ පසුපස හිත යැවීම හෝ පිටවන හුස්ම රැල්ල අනුව ඒ පසුපස හිත යැවීම හෝ කරන්න හොඳ නැහැ. සමහර භාවනා වඩන යෝගාවචරයෝ පින්වත්නි, හුස්ම රැල්ල නාසය අග ගෑවෙන බව තීරුම් ගන්නවා. තව සමහර කට්ටියට උඩුතොලේ ගැටෙන බව තමයි තැනෙන්නේ. ඒ තැන් දෙකින් කොතනක හිත පිහිටුවා ගත්තත් ගැටලුවක් නැහැ. තමන්ට දැනෙන තැනින් හිත බැහැරට ගන්නෙ නැතුව එතනම හිත තබාගෙන භාවනා වඩන්නට ඕන. සමහර යෝගාවචර පින්වතුන්, යෝගාවචරය කියලා කියන්නේ භාවනා වඩන පින්වතාට නමක්. එතකොට යෝගාවචර ස්වාමීන් වහන්සේ කියලා කිව්වොත් භාවනා වඩන භාවනා නියෝගී ස්වාමීන් වහන්සේ නමක්. යෝගාවචර උපාසක පින්වතුන් කිව්වොත් භාවනා වඩන ගිහි පිරිමි ඇත්තෝ, යෝගාවචර උපාසිකාවන් කිව්වොත් භාවනා වඩන ගිහි උපාසිකා පින්වතුන්. එතකොට යෝගී පුද්ගලයා කියන්නේ භාවනා නියෝගීව කටයුතු කරන භාවනා වඩන තැනැත්තාට හෝ තැනැත්තියට නමක්.
ඒ පින්වත්නි සමහර යෝගාවචරයන් ඇත්ත දැනෙනවා එක නාස්පුඩුවක විතරක් හුස්ම ගෑවෙන බව. ඒ දැනෙන නාස්පුඩුවේ දැනෙන තන තමයි හිත පිහිටුවා ගන්න ඕනේ. ඒකට බලපාන හේතුකාරණා රාශියක් තියෙනවා. නහයි අභ්‍යන්තරී මස් ඇතුළ ආදී සමහර ස්වභාවයන් ඒකට බලපාන්න පුළුවන්. ඒ දැනෙන නාසිදුරිය අග සිත රඳවා ගැනීම කරන්නට ඕන. ඉස්සර පින්වත්නි භාවනා කමටහන් කියලා දෙන ගුරුවරු ආනාපානසති භාවනාව දියුණු කරගන්නට අනුගමනය කර ප්‍රතිපත්ති හතක් අපේ පටිසම්භිදා මාර්ගයේ සඳහන් වෙන විසුද්ධි මාර්ගයේත් වෙනවා. අපේ සමන්තපාසාදිකා විනය අටුවාවෙත් වෙනවා. ඒ තමයි ගණනා අනුබන්ධනා පුසනා ටපනා සල්ලක්කනා විවර්තනා පාරිසුද්ධි තේසංචපති පසනා කියලා. ගණනා කිව්වේ ආස්වාස ප්‍රස්වාස ගණන් කරන එකට. අපි අර මුලින් කිව්වා වගේ පූර්වකෘත්‍යං ආදී කරලා පෙර පුහුණුවක් නැතුව කෙලින්මම යොමු වන පුද්ගලයාට ලබා දෙන්න ඕන අමතර පුහුණු ක්‍රමයක්. එතකොට අනුබන්ධන කියලා කිව්වේ ආස්වාස ප්‍රස්වාසයම අනුගමනය කරමින් සිහිය පැවැත්වීමට නමක්. ඊළඟට පුසනා කියලා කිව්වේ ආස්වාස ප්‍රස්වාස ස්පර්ශ කරන තැන. ආස්වාස ප්‍රස්වාස ස්පර්ශ කරන තැන අපර කලින් කුණාසය අග. තපනා කියලා කිව්වේ අර්පණා සමාධිය කියන්නේ ධ්‍යාන උපදවා ගැනීම අර්පණා. ඊළඟට සල්ලක්කන කියලා කිව්වේ විදර්ශනා භාවනා වැඩි වීම. විවට්ටන කියලා කිව්වේ ඒ තුලින් ලබා ගන්නා මාර්ගයේ සහ පින්වත්නි පාරිසිද්ධ කිව්වේ ඵලයට. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස ගණන් කිරීම, ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයම් අනුගමනය කරමින් සිහිය පැවැත්වීම, ආස්වාස ප්‍රස්වාස ස්පර්ශ කරන තැන, ඒ වගේම ධ්‍යාන උපදවා ගැනීම, විදර්ශනාට යොමු වීම, එයින් ලැබෙන උතුම් ප්‍රතිඵල වන මාර්ගඵලයන් උපදවා ගැනීම. පින්වත්නි මේවා අතර අපි ගණන් කිරීම ගැන කියද්දී ගණනා කියන්නේ ආධිකම්මික යෝගාවචරයාට නම. ආධිකම්මිකයා කියලා කියන්නේ පින්වත්නි මීට කලින් කවදාවත් කිසිම භාවනාවක් නොකළ මුලින් ඉඳන් භාවනාවට පින්වතාට හෝ පින්වතියට කියන නම. එතකොට ආධිකම්මිකයා හෝ ආධිකම්මිකාව පින්වත්නි ආනාපාන සති භාවනාව වඩන්න පටන් ගන්නවා නම් ආස්වාස ප්‍රස්වාස ගණන් කරන එකෙන්ම කටයුතු කරන්න පටන් ගන්න ඕනේ. එතකොට තමයි ඒ කෙනාට හිත එකඟ කරගන්නට පහසු වෙන්නේ. බුද්ධානුස්සති භාවනාවත්, මෛත්‍රී භාවනාවත්, අසුබ භාවනාවත්, මානානුස්සති භාවනාවත් හඳුන්වන්නේ අපි ආරස්සක භාවනා කමඨහන් හතර කියලා. චතුරාර්යක භාවනා කියලා. බුද්ධානුස්සති මෙත්තාචේ අසුභම් මරණස්සති. ඉතීමා චතුරාර්යක භික්ඛු භාවේන සීලවා කියලා සඳහන් වෙන්නේ ඒක. එතකොට මේ සතරාරස්සක භාවනා කමඨහනක් හරි වෙනත් භාවනා කමඨහනක් හරි වඩලා නැති අය අමේ පින්වත්නි ඒ වගේ අය ආධිකම්මිකයෙක් වෙන්නේ. ඒ කියන්නේ මීට කලින් ඒ අය එවැනි භාවනා ක්‍රමයක් වඩලා නැති හින්දා. හැබැයි ඒ වගේ භාවනා ක්‍රමයක් පුහුණු කරලා නම් තියෙන්නේ. එයා තවදුරටත් ආධිකම්මිකයෙක් නෙමෙයි. ඒ එවැනි භාවනා ක්‍රමයක් පුරුදු කරලා තියෙන ඇත්තන්ට පින්වත්නි ආනාපාන සති භාවනාව ගණන් කරන එකෙන් පටන් ගන්න ඕනේ නැහැ. ඒ අයට සතර කමටහන් වැඩීමෙන්ම පින්වත්නි හිත සමාහිත වෙලා චිත්ත ඒකාගතාවය හොඳට පුරුදු පුහුණු වෙලා තියෙන හින්දා කෙලින්ම ආනාපාන සතියට බැස ගන්නට පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි ආරණ්‍ය සේනාසනයකට හරි නැත්නම් ගහක් මුලකට හරි ශුන්‍යාගාරයකට හරි ගිහි යෝගාවචරු නැත්නම් තමන්ගේ ගෙදරම නිෂ්කලංක හුදකලා කාමරයක් හරි එවැනි ඇඳක් එහෙම නැත්නම් එවැනි ආසනයක් එවැනි බිමක් යම්කිසි නිවසේම තියෙන මල්ගස් පිහිටි තැනක් හරි පාළු තැනක් හරි නිෂ්කලංක මේ පින්වත්නි පහසු තැනක පිරිසිදු ආසනයක් තනවා ගන්නට ඕන. පින්වත්නි අවශ්‍ය වුණොත්
පාවිච්චි කරන්නට වතුර වීදුරුවකුත් වතුර භාජනයකුත් ළඟ තියාගන්නට ඕන. වතුර භාජනයක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අත්ප මුහුණ ඒ වගේම ඉකිලි කිසිලි හැම සෝදා ගන්න ඕන. විශේෂයෙන්ම කිසිලි වලින් එන දුක දෙහිම පින්වත්නි ආස්වාස ප්‍රස්වාස හුස්මත් එක නාසයට දැන්නකොට ඒ හිසේ කැක්කමට සහ දැඩි පීඩාවකට විහෙසකට දැන්නවා. තමන්ගේම ගඳ තමන්ගේම දුකද තමන්ටම දැන්නකොට විශේෂයෙන්ම හිත ආස්වාස ප්‍රස්වාසයත් එක්කම පිහිටුවා ගද්දී සාමාන්‍යයෙන් තමන්ගේ දුකද නොදැන්නාට ඒ වගේ අවස්ථාවක ටිකක් වැඩි වශයෙන් දැනෙන්න පුළුවන් හින්දා. ඒ වගේම පින්වත්නි ශාරීරික ටිකක් තෙමාගෙන සිහිල් කරගන්න තෝන උණුසුම් ස්වභාවය ටිකක් අවම කරගෙන සිසිල් කරගන්න ඕනේ. බොහොම පහසුවක් වෙනවා භාවනා වඩන්නට. ඒ වගේම නාසිදුරුත් පිරිසුදු කරගන්නට ඕන. නාසිදුරු පිරිසුදු කරගන්න ඕන. ඒ අකණ්ඩ හුස්මට වෙන බාධා මඟ හරවා ගන්න ඕන නාසය තුල. ඒ වගේම පින්වත්නි ආස්වාස ප්‍රස්වාසයට ඕන කරන පහසු ඇති කරගෙන පූර්වකෘත්‍යයන් සම්පූර්ණ කරගෙන ආසනයේම පරියන්කයෙන් වාඩි වෙලා භාවනා කටයුතු කරන්නට ඕන. මේ විදිහට කටයුතු කරන පුණ්‍යවන්තයින්ට පින්වත්නි ශරීරයත් කෙලින් තියාගෙන බුද්ධානුස්සති මෛත්‍රිය ආදී භාවනා හතරත් පිළිවෙලින් මෙනෙහි කරමින් කටයුතු කරනකොට හිතේ සමාධි බව ඇති වෙනවා. හිතේ සමාහිත බව ඇති වෙද්දී සංසුන් තැම්පත් වූ චිත්ත ස්වභාවයේ ඇතිව පින්වත්නි ක්‍රමානුකූලව දැන් ආනාපානසති භාවනාවට බැස ගන්නට ඕන. ඒ කියන්නේ තමන්ගේ නහය අගට හිත යොමු කරන්න ඕන. බුද්ධානුස්මති භාවනා මෛත්‍රිය සුභාන භාවනා කෙටියෙන් වටලා එහි අවසානයේදී ආනාපානසති භාවනාවට යොමු වෙන නාසයේ අගට සිත යොමු කරන්නට ඕන. ඒ විදිහට සිත යොමු කරලා සුළු වේලාවක් පින්වති නිහඬව ඉන්න ඕන. එතකොට ඔය ඇත්තන්ට නිහඬව සංසුන්ව නාසයේ අග අවධානය යොමු කරගෙන ඉන්නකොට දැනනවා ආස්වාස ප්‍රස්වාස වාතයේ නාසයේ අග ගෑවිගෙන ඇතුල් වන බවයි නාසයේ අග ගෑවිගෙන පිටවන බවයි. එතකොට බොහෝ විට ඔබ යොමු වෙන වේලාවට පිටවන වාතයේ නාසයේ අග ගෑවි ඉගෙන පිටවන වාතයේ දැනෙන්නේ. ඔය ඇතු යොමු වන වෙලාවට ගන්නා වාතයේ නම් පින්වත්නි නාසයක ගෑවිගෙන ගන්නා ආකාරයේ තමයි ඔය ඇත්තන්ට දැනෙන්නේ. මේ විදිහට ටික වේලාවක් ඔබ කටයුතු කරන්න ඕන. ඇතුල් වන වාතයේ පිටවන වාතයේ ඒ වගේ ගෑවෙන තැන දැනගෙන එතන සිට පිහිටුවා ගන්නට ඕන. එතන සිට පිහිටුවා ගද්දී පින්වත්නි අපි ඒක හඳුන්වන්නේ ආනාපානසති භාවනාවට බැසගත්තා කියලා. දැන් ඔබ ආනාපානසති භාවනාවට යන බැසගත්තා. මෙතන ඉඳලා කිහිප වාරයක් ඒ පින්වතුන් ආස්වාස වාතයේ නාසයේ අගෙන් ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා. ඒ වගේම හුස්ම ඇතුල් වෙලා අවසන් වෙනකම්ම පින්වත්නි ඒසියෙම්ම ඉන්නට වග බලා ගන්නට ඕන. කොයි වෙලාවකවත් ඒ ආස්වාස වාතයේ ඇතුල් වෙලා අවසන් වෙනකම් ඒකින් මිදෙන්න කටයුතු කරන්න එපා. පින්වත්නි ආස්වාස වාතයත් පිට වෙනකොට පිට වෙන බව දැනගෙන පිට වෙනවා කියලා මෙනෙහි කරන්න ඕන. සෝ සතුව අසසති සතුව පසසති දීගානාස සන්තෝ දීගං අසසාමීති පජානාති දීගානා පසසන්තෝ දීගං පසසාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අසසාමීති පජානාති රස්සං ආපස සන්තෝ රස්සං පසසාමීති පජානාති. මෙතන මේ පිට වෙනවා කියලා කියන්නේ වචනේ කියන කියන එක නෙමෙයි. ඒක හිතින් පිටවන බව දැනගන්න ඕන කියන එකයි මේ කිව්වේ. කොයි වෙලාවකවත් වචනවලට හිරවීම එහෙම නැත්නම් වාක්‍ය කියව කියව ඉඳීම ආනාපානසති භාවනාවේ කරන්න මේපා. එතකොට දියුණු වෙන්නට අපහසු වෙන පුළුවන් කමක් නැහැ. වෙන සිතුවීම දැන ගැනීමයි කරන්නට ඕන. අපේ සිත කියන්නේ ආරම්මන විචාන ලක්කන චිත්තං අරමුණු දැනීමේ ස්වභාවයයි හිත වෙන්නේ. ආස්වාස ප්‍රස්වාසයේම දැනගනිමින් කටයුතු කරද්දී හිත හොඳටම මෙල්ල වෙනවා, දමනේ වෙනවා.
පින්වත්නි මේ විදිහට ඔය පින්වතුන් ආනාපාන සති භාවනාවට බැස ගැනීම දක්වා දැනගෙන ඊළඟට එහි තියෙන කමඨහන් ස්වභාවය තේරුම් ගන්නට ඕන. ආනාපාන සති භාවනාවට පින්වත්නි කමඨහන් වාක්‍ය 32ක් එනවා. යුගල වශයෙන් එන්නේ සම්පූර්ණයෙන්ම 16යි. යුගල වශයෙන් 16ක් එනවා. එතකොට 32ක් එනවා ආනාපාන සති භාවනාවට යුගලයකට දෙක ගානේන හින්දා 16 ඒවා දෙකෙන් වැඩි කළාම 32ක් එනවා. ඒ 32 කොටස් හතරකට අපි බෙදනවා. ඒ තමයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා. ඒ තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වෙන්නේ. එතකොට පින්වත්නි කායානුපස්සනාවට හතරක් එනවා, වේදනානුපස්සනාවට හතරක් එනවා, චිත්තානුපස්සනාවට හතරක් එනවා, ධම්මානුපස්සනාවට හතරක් එනවා. 32 යුගල වශයෙන් තියෙන 16යි. 16 පින්වත්නි 4 4 වෙන් කරනවා. 4 4 වෙන් කරනකොට ඒකෙන් පළවෙනි 4 වෙන් වෙන්නේ කායානුපස්සනාවට. ඒතර පළවෙනි 4 පින්වත්නි කායානුපස්සනාවට. දෙවෙනි 4 වේදනානුපස්සනාවට. එතකොට තුන්වෙනි 4 පින්වත්නි චිත්තානුපස්සනාව. හතරවෙනි 4 ධම්මානුපස්සනාව. හතරවෙනි 4 ධම්මානුපස්සනාව, තුන්වෙනි 4 චිත්තානුපස්සනාව, දෙවෙනි 4 කා වේදනානුපස්සනාව, පළවෙනි 4 කායානුපස්සනාව. මෙතනදී කායානුපස්සනාවේ තියෙන හතරෙන් තමයි ධ්‍යාන අභිඥා සියල්ල උපදවා ගන්නෙ. කායානුපස්සනාවට හතරයි තියෙන්නේ. ඔය හතරෙන් ධ්‍යාන අභිඥා ඔක්කොම උපදවා ගන්නවා. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන තුනමයි තිවෙන විදර්ශනා භාවනාවට. එතකොට සමත විදර්ශනා විදියට බෙදද්දී සමත භාවනාවට අයිති වෙන්නේ කායානුපස්සනා විතරයි. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව අයිති වෙන්නේ විදර්ශනා භාවනාවට. ඒ කියන්නේ පින්වත්නි ආනාපානසති භාවනාව අංග සම්පූර්ණම සියලුම දේවල් අංග සම්පූර්ණම වුණු සමත විදර්ශනා භාවනා දෙකින්ම යුක්තයි කියන එක. සමති විදර්ශනා යුගනන්ද ක්‍රමේ අංග සම්පූර්ණව තියෙනවා ආනාපානසති භාවනාව තුළ. සීලම මහබෝධි සත්‍යයන් වහන්සේලා ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත්තන මොහොතේ වඩන්නේ ආනාපානසති භාවනාවක් මගුලු උත්සවීදී වුණත් ආනාපානසති භාවනාව තමයි වැඩිවේ. මේ විදිහට පින්වත්නි කටයුතු කරද්දී පළවෙනි 4 ඔය ඇත්තු මුලින්ම හොඳට දැනගන්න ඕන. එය නොකර දෙවන තුන්වන 4 කියන ඒ තැන්වලට යන්න පුළුවන් කමක් නැහැ. පළවෙනි 4 සම්පූර්ණ කරගන්න ඕන. පළවෙනි 4 වෙන්නේ දීගන්නා අසසන්තෝ දීගං අසසාමීති පචානාති, දීගන්නා පසසන්තෝ දීගං පසසාමීති පචානාති. ඒ කීවේ දීගන්නා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. දිගට හුස්මක් ගන්නකොට දිගට හුස්මක් ගන්නවා කියලා ඒක ඒ හුස්ම දැනගන්නට ඕන. ඒ හුස්ම දැනගන්නව නැත්නම් ඒ හුස්ම ඔස්සේ පුහුණු වෙන්න ඕන, පුරුදු වෙන්නට ඕන. ඒ හුස්ම පුරුදු කරන්නට ඕන. එතකොට දිග හුස්මක් පිට කරනවා නම් දිග හුස්මක් පිට කරනවා කියලා දැනගන්න ඕන, පුරුදු කරන්නට ඕන. පින්වත්නි ඒ පළවෙනි පියවර. දෙවෙනි පියවර රස්සංවා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති, රස්සංවා පසසන්තෝ රස්සං පසසාමීති පජානාති. රස්සංවා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති කියලා කිව්වේ කෙටි හුස්මක් නම් ගන්නෙ, කෙටි හුස්මක් ගන්නවා කියලා දැනගන්න ඕන, පුරුදු කරන්න ඕන. කෙටි හුස්මක් නම් පිට කරන්නේ, කෙටි හුස්මක් පිට කරනවා කියලා දැනගන්න ඕන, පුරුදු කරන්නට ඕන. ඔන්න ඔය ක්‍රම දෙක ඔස්සේ ටික දිනක් කටයුතු කරන්න ඕන. එහෙම කටයුතු කරද්දී නාසයෙන් වෙන අරමුණ ගන්නෙත් නැතුව
ඇසින් වෙන අරමුණු ගන්නෙත් නැතුව කනින් වෙන අරමුණු ගන්නෙත් නැතුව දිවෙන් වෙන අරමුණු ගන්නෙත් නැතුව නාසයෙන් ඒ වගේම ශරීරයෙන් වෙන අරමුණු ගන්නෙත් නැතුව ඇස කන් නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියයන් හොඳට දමනය කරගෙන ඔය පින්වතුන් නාසය අගර අඳවාගත්ත පින්වත්නි පිහිටවාගත්ත සිහි අනුව දිග හුස්මයි කෙටි හුස්මයිම දැනගනිමින් ටික වේලාවකින් පටන් ගත්ත භාවනා ක්‍රමය බොහෝ වේලාවක් දක්වා අරගෙන යන්නට මේ පුළුවන්කම ලැබෙනවා. ඔය පින්වතුන්ට පින්වත්නි විනාඩි කීපයකින් මුලින් පටන් අරගෙන භාවනා කරන්නට කටයුතු කරගන්නට ඕන. ඒකට හේතුව ශරීරය හැම තාම හුරු වෙලා නැතිකම හින්දා ශරීරය හුරු වෙද්දි හිතත් හුරු වෙද්දි ශරීරය නම්මසීලීව බොහෝ වේලාවක් භාවනා කරන්න පුළුවන් යෝග්‍ය තත්ත්වයට පත් වෙනකොට ඔබේ සිතත් තිබුණු අර කාමාසවාදී ආසව ධර්ම අනුසේ ධර්මවල තිහිට්ටුවේ මිදිලා සංසුන් තැන්පත් තත්ත්වයකට පත් වෙද්දී වෙනත් කිසිම අරමුණකට යන්නේ නැතුව විනාඩි 5 10ක් වෙන්න 10 15ක් වෙන්න 15 20ක් වෙන්න 20 30ක් වෙන්න ශරීරයයි සිතයි සූදානම් වෙනකොට ටික ටික කාලය තව තව වැඩි කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ තුන්වෙනි පියවරට එන්නේ තුන්වෙනි පියවර කරන්න ඕන පළවෙනි දෙවෙනි පියවර සම්පූර්ණ වුණාට පස්සේ. මොකද තුන්වෙනි පියවරෙන් අපි බලාපොරොත්තු වෙන කාරණා රාශියක් තියෙන හින්දා තුන්වෙනි පියවර සම්පූර්ණ වෙනකොට ඔය ඇත්තන්ට පින්වත්නි ආස්වාසේ පස්වාසේ කියන අරමුණ තමයි පැමිණෙන්නේ. එතකොට දිග හුස්ම කෙටි හුස්ම විදියට බලපුව ඇත්තන්ට ආස්වාසේ පස්වාසේ කියන අරමුණට පැමිණිලා පින්වත්නි අධිසීල අධිචිත්ත අධිප්‍රඥා කියන තත්ත්වයක් දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. නිමිතිත් පහළ වෙන පටන් ගන්නවා. එතකොට සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති. ඒ කිව්වේ ගන්නා හුස්මේ මුලමැද අග කියන සියල්ලම දැනගනිමින් හුස්ම ගන්නවා කියලා හික්මෙන්නට ඕනේ, පුරුදු කරන්නට ඕන. ඔබ ගන්නා හුස්මේ මුලත් මැදත් අගත් දැනගනිමින්ම හික්මෙන්නට ඕන. මෙතෙක් වෙලා ඔබ කළේ දිග හුස්ම කෙටි හුස්ම විදියට කටයුතු කළා. දැන් ඔය ඇත්තන්ට දිග වේවා කෙටි වේවා ඒ ගන්නා හුස්මේ පින්වත්නි මුල දැනෙනවා, මැද දැනෙනවා, අග දැනෙනවා. හරියට ඔබ ඔබේ නිවසේ ඉදිරිපස දොර ළඟ ඉන්නකොට ඔබේ පුංචි දරුවේ නූල් බෝලයක් අරගෙන ඒ නූල් බෝලේ පින්වත්නි අඩි 20 30 ප්‍රමාණයට නූල් කෑල්ලක් කඩාගෙන එයා දොර ළඟින් ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව ඔබට පේනවා. ඊපස්සේ දොර ඒ උළුහ දිහා එතන බලන් ඉද්දි නූලේ මැද කොටසක් පේනවා. ඒ වගේම ඒ දොර උළුහ දිහා බලන් ඉද්දි යම් වෙලාවක ඒක අවසන් වන බවක් දැනෙනවා. අන්න ඒ වගේ නාසයේ අගම බිඳීමේ හුස්මේ පටන් ගැම්ම මැද සහ අවසානයේ එතනම එකම තැන ඉදමින් දැනගන්න ඕන. කොයි වෙලාවකවත් පින්වත්නි ශරීරයේ ඇතුළට යෑමක් හෝ ශරීරයේ පිටත යෑමක් හෝ කරන්නට හොඳ නෑ, ඒක නොකළ යුතු දෙයක්. එතකොට සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති. ගන්නා හුස්මේ මුල මැද අග කියන සියල්ල දැනගනිමින් හුස්ම ගන්නෙමේ හික්මෙන්නට ඕනි, පුරුදු කරන්නට ඕනි. සබ්බකාය පටිසංවේදී පසසිස්සාමීති සික්කති. පිටකන හුස්මේ මුල මැද අග සියල්ල දැනගනිමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්නට ඕනි, පුරුදු කරන්නට ඕන. එහෙම පුරුදු පුහුණු කරද්දි පින්වත්නි ඔය පින්වතුනට හිත තුළ ලොකු හික්මීමක් ගොඩනැගෙනවා. දැන් ඔබ වෙනත් කිසිම මේ ආයතනයකින් වෙනත් කිසිම අරමුණක් ගන්නෙ ලොකු හික්මීමක් ගොඩනැගෙනවා කියන්නේ සමාලාර හුස්ම දැනෙන්නේ නැතුව පා වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම හුස්ම නොදැනීම යන්න පුළුවන්. කිසිම අරමුණක් එන්නේ නැතුව ලොකු ශුන්්‍යතාවයක්, ලොකු හිස්කමක් ඔය ඇත්තන්ට දැනෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි එහෙම දැනන්නේ ඔබ අවධාරික හුස්මත් එක්කයි ආනාපාන සති භාවනා පටන් ගත්තේ. ඒ කියන්නේ දැන් තියෙන ගුරුසූ තත්ත්වයෙන් පටන් ගත්තේ. මේ වෙනකොට ඔය ඇත්තන්ගේ කායික මානසික ලොකු සැහැල්ලුවක් ගොඩනැගිලා තියෙන හින්දා විශේෂයෙන්ම හිත වීතරාගී මට්ටමක පව
පවතින හින්දා වීත දෝෂ වීත මෝහ ආදී තත්ත්වයක తాවකාලික වෙනි තත්ත්වයකට පත් නිවන ආදී කිලිටි ධර්ම වලින් බැහැර වෙමින් තියෙන හින්දා පින්වත්නි ඔබට හුස්ම නොදැනී යන්න පුළුවන් එතකොට කරන්න ඕන ඒ නැවතත් දැනෙන විදිහටම ඒ මේ සංසුන් වුණු ඒ සංසිඳී යන හුස්මගේ හුස්ම තත්ත්වයට ඔබේ හිතපත් කරගන්න ඔබ වග බලා ගන්නට ඕන එහෙම කටයුතු කරද්දී අදිශීලයක් ඒ කියන්නේ ලුකු හික්මීමක් හිත තුළ ගොඩනැගෙනවා අදිචිත්තයක් අදිචිත්තයක් යන බලවත් ඒකාගතාවයක් ගොඩනැගෙනවා ආස්වාස ප්‍රසආසයත් එක්කම අදිප්‍රඥාවක් ඒ කියන්නේ පින්වත්නි ප්‍රබල විදියට ඥානයේ මොහු පුරා යන හොඳට නුවණට හසු වෙන්නත් ගන්නවා ඒ ආකාරයට අදිශීල අදිචිත්ත අදිප්‍රඥාවන් දියුණු කරගැනීමෙන් කටයුතු කරන යෝගාවචර ඔය පින්වතුනට හැකියාව ලැබෙනවා පින්වත්නි ඉන්පස්සේ තව ලොකු පියවරක් ඉදිරියේ තබන්න චිත්ත සන්තානයේ ඔය විපර්යාසී වෙද්දී පැහැපත් තත්ත්වයක් දැනෙනවා ආස්වාස ප්‍රස්වාසයත් එක්ක එක එක නාටි එක එක විදිය දැනෙනවා සමහරුන්ට හොස් බටයක් දානවා ගන්නවා වගේ නහයගින් තව අයට ගුරුස් විදිය දැනෙනවා තවත් අයට මේ මුතු ඇට පෙළක් වගේ පුළුණු රදක් වගේ එක එක ආකාරයට ඒක දැනෙනවා ඒ විදිහට පින්වත්නි ගන්නා හුස්මේ මුලැමැදාක සියල්ල දැනගැනීමෙන් හුස්ම ගද්දිත් හුස්ම පිට කරද්දිත් ඒ ඇත්තන්ට අදිශීලයක් වගේම අදිචිත්තය බලවත් ඒකාගතාවයක් වගේම පින්වත්නි අදිප්‍රඥාවක් බලවත් නුවණකුත් ඇති වෙනකොට උද්ඝාන නිමිති ඇති වෙනවා ඒ කියන්නේ බොහොම පැහැපත් තත්ත්වයක් ඇති වෙනවා ප්‍රතිභාග නිමිති පැහැපත් තත්ත්ව ඕනෙලාවක නැති වෙන්න පුළුවන් ඒක වර්ධනය වෙලා දීප්තිමත්ව පැහැපත් ඉතා ප්‍රබල පැහැපත් තත්යකට පත් වෙනවා එයත් ඕන වෙලාවක සනිකව නැති වෙලා අහිමි වෙලා යන්න පුළුවන් හැබැයි ඒ තත්ය අහිමි වෙන දින් නැතුව චිත්තසන්තතිය තව තවත් පුරුදු කරමින් භාවනා කටයුතු කරනකොට ඔය ඇත්තන්ට ප්‍රතිභාග නිමිති පහළ වෙලා ඉන්පස්සේ ගැඹුරු නිශ්චල ස්වභාවයක් හා සමානව උපචාර සමාධි උපදවා ගන්න පුළුවන් උපචාර සමාධියෙන් පස්සේ පින්වත් ධ්‍යාන උපදවා ගන්නට ඕනේ ඒ ධ්‍යාන උපදවා ගැනීම අයිති වෙන්නේ මෙයටමයි මෙතන හතරවෙනි පියවර වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳවමින් හුස්ම ගන්නෙමේ හික්මනේක සංසිඳවමින් හුස්ම පිට කරන්නෙමේ හික්මනේක පස්සම් භයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති පස්සම් භයං කාය සංකාරං පස්සසිස්සාමී සික්කති නිමිති පහළ වුණු වෙලාවෙන් නම් දිගටම ආනාපාන සති භාවනාවී ස්වභාවී ඇවිල හුස්ම සියුම් වෙවි යන්නේක ඔය පින්වතුන්ට ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳනකොට ඒ සංසිඳන බව දැනගනිමි හික්මෙන්නට ඕනේ පුරුදු කරන්නට ඕනේ පිට කරනකොටත් පින්වත්නි ප්‍රස්වාසය සංසිඳන බව දැනගෙනම හුස්ම පිට කරන්නට ඕන හික්මෙන්නට ඕනේ පුරුදු වෙන්නට ඕන මේ විදිහට ඔය පින්වතුන් පළවෙනි හතරෙන් පින්වත්නි ධ්‍යාන උපදවා ගන්න කටයුතු කර ගන්න ඕන ධ්‍යාන උපදවා ගන්න පුද්ගලයින්ට ධ්‍යාන උපදවාගෙන හරි ධ්‍යානයට කලින් උපචාර සමාධි අවස්ථාවේදී හරි පුළුවන්කම ලැබෙනවා විදර්ශනා භාවනා පටන් ගන්න විදර්ශනා භාවනාවට වේදනානුපස්සනාව කියන වේදනාචෛසිකයට අදාළ කවුණු චිත්තානුපස්සනාව කියන විඥානයට අදාළ කවුණු ධම්මානුපස්සනාව විදියට පංච නීවරණ ධර්ම ආදී සියලුම අකුසල ධර්මයෝ ඇතුළත් පින්වත්නි ඒ ස්වභාවීම සමින් භාවනා වඩන්නට කටයුතු කර ගන්න පුළුවන්කම ලැබෙනවා ඊළඟට දෙවෙනි හතර පළවෙනි හතර අභිඥා දක්වාම දියුණු කර ගන්න පුළුවන් ක්‍රමය ඒක අයිති උනේ කායානුපස්සනාවට සම්පූර්ණයෙන්ම සමතකමේදී තියෙන සමත භාවනා විදිහට දැන් පින්වත්නි විදර්ශනා භාවනා විදිහටයි යොමු වෙන්නේ කලින් සමත භාවනා ක්‍රමය දැන් විදර්ශනා භාවනාව එතන තියෙන්නේ ආනාපාන සති භාවනාවේ මුලින්ම වේදනානුපස්සනාව
පීටිපටි සංවේදී අස සිස්සාමීති සික්කති පීටිපටි සංවේදී පස සිස්සාමී සික්කති පීතිය දැනගනිමින් ප්‍රකට කර ගනිමින් හුස්ම ගන්නවා කියලා හික්මෙන්නට ඕන පුරුදු කරන්නට ඕන පීතිය දැනගනිමින් ප්‍රකට කර ගනිමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්නට ඕන පුරුදු කරන්නට ඕන සුඛපටි සංවේදී අස සිස්සාමීති සික්කති සුඛපටි සංවේදී පස සිස්සාමීති සික්කති සුඛේ දැනගනිමින් ප්‍රකට කරගනිමින් හුස්ම ගන්නවා කියලා පුරුදු කරන්නට ඕන හික්මෙන්නට ඕන සුඛේ දැනගනිමින් ප්‍රකට කරගනිමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්නට ඕන පුරුදු කරන්නට ඕන ඊළඟ එක චිත්ත සංකාර පරිසංවේදී අස සිස්සාමීති සික්කති චිත්ත සංකාර පරිසංවේදී පස සිස්සාමීති සික්කති ඒ කියන්නේ වේදනා සංඥාවක් දැනගනිමින් ප්‍රකට කරගනිමින් හුස්ම ගන්නවා කියලා හික්මෙන්නට ඕන වේදනා සංඥාවක් දැනගනිමින් ප්‍රකට කරගනිමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්නට ඕන පුරුදු කරන්නට ඕන පස්සම්බයං චිත්ත සංකාරං අස සිස්සාමීති සික්කති පස්සම්බයං චිත්ත සංකාරං පස සිස්සාමීති සික්කති ඖදාරික චිත්ත සංකාරයන් එක වේදනා සංඥාව සංසිඳවමින් හුස්ම ගන්නවා කියලා හික්මෙන්නට ඕන සංසිඳවමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්නට ඕන ඊට පස්සේ තුන්වැනි පියවර ඇවිල්ලා පින්වත්නි චිත්තානුපස්සනාව චිත්තානුපස්සනාවට යුගල විදියට හතරක් තියෙනවා ඒ තමයි චිත්තපටිසංවේදී අස සිස්සාමීති සික්කති චිත්තපටිසංවේදී පස සිස්සාමීති සික්කති සිත මනාකොට දැනගනිමින් ප්‍රකට කරගනිමින් හුස්ම ගන්නවා කියලා හික්මෙන්නට ඕනේ සිත මනාකොට දැනගනිමින් ප්‍රකට කරගනිමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්නට ඕන ඊළඟ පියවර අභිප්‍රමෝදයං චිත්තං අස සිස්සාමීති සික්කති අභිප්‍රමෝදයං චිත්තං පස සිස්සාමීති සික්කති සිත සතුටු කරමින් හුස්ම ගන්නවා කියලා හික්මෙන්න ඕනේ පුරුදු කරන්න ඕන හිත සතුටු කරමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්නට ඕන පුරුදු කරන්නට ඕන ඊළඟට සමාදාහං චිත්තං අස සිස්සාමීති සික්කති සමාදාහං චිත්තං පස සිස්සාමීති සික්කති සිත අරමුණෙහි මනාකොට එකඟ කරමින් හුස්ම ගන්නවා කියලා හික්මෙන්නට ඕන සිත අරමුණෙහි මනාකොට එකඟ කරමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්නට ඕන පින්වත්නි විමෝචයං චිත්තං අස සිස්සාමීති සික්කති විමෝචයං චිත්තං පස සිස්සාමී සික්කති සිත කෙලෙසුන් කෙරෙන් ඒක නීවරණ ආදී ධර්ම වලින් මුදවමින් හිත හික්මුණා කියලා පුරුදු කරන්නට ඕන හික්මෙන්නට ඕන මේ විදිහට හිත ඔය ඇත්තොත් විසාර තත්ත්වයකට දියුණු කරගෙන එනකොට අවසානෙට තියෙන්නේ ධම්මානුපස්සනාව ධම්මානුපස්සනාවේදී අනිච්ඡානුපස්සී අස සිස්සාමීති සික්කති අනිච්ඡානුපස්සී පස සිස්සාමීති සික්කති ඒ කිවි අනිත්‍ය නැවත නැවත දකිමින් හුස්ම ගන්නවා කියලා හික්මෙන්න ඕන පුරුදු කරන්න ඕන අනිත්‍ය නැවත නැවත දකිමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්නට ඕන පුරුදු කරන්නට ඕන විරාගානුපස්සී අස සිස්සාමීති සික්කති විරාගානුපස්සී පස සිස්සාමීති සික්කති විරාගී ඒ කියන්නේ නොඇලීම නොඇලීම නැවත නැවත දකිමින් හුස්ම ගන්නෙමේ හික්මෙන්නට ඕන පුරුදු කරන්න ඕන නොඇලීම කියන්නේ විරාගී නැවත නැවත දකිමින් හුස්ම පිට කරන්නෙමේ හික්මෙන්න ඕන පුරුදු කරන්න ඕන නිරෝධානුපස්සී අස සිස්සාමීති සික්කති නිරෝධානුපස්සී පස සිස්සාමීති සික්කති නිරෝධේ නැවත නැවත දකිමින් හුස්ම ගන්නවා කියලා හික්මෙන්න ඕන පුරුදු කරන්න ඕන නිරෝධේ නැවත නැවත දකිමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්න ඕන පුරුදු කරන්නට ඕන අන්තිම යුගලයේ පටිනිස්සග්ගානුපස්සී අස සිස්සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස සිස්සාමීති සික්කති ඒ කීවේ අත්තර දාන එක අත්තර දැමීම පටිනිස්සග්ගේ නැවත නැවත දකිමින් හුස්ම ගන්නවා කියලා හික්මෙන්නට ඕනේ අත්තර දැමීම පටිනිස්සග්ගේ නැවත නැවත දකිමින් හුස්ම පිට කරනවා කියලා හික්මෙන්නට ඕන මේ විදිහට පින්වත්නි බොහෝ ආනිසංස ලැබෙන ආනාපාන සති භාවනාව වඩාගෙන යනකොට ඔය කිව්වේ හැම පියවරකම පින්වත්නි ඔය ඇතු විසින් වඩන්න ඕන ඊළඟට
විදර්ශනා ක්‍රමය. එතකොට විදර්ශනා ක්‍රමයට ඊට පස්සේ යොමු වෙනවා. විදර්ශනා ක්‍රමයට යද්දී ওই පින්වතුන්ට දීගන්න අසසන්තෝ දීගං අසසාමීති පජානාති කියන ඒ දිග හුස්මක් ගන්න ඒ අවස්ථාවේදී සම්පූර්ණීම හැකියාව ඇති කර ගන්නට ඕන නුවණින් ඒ දිග හුස්මක් විමසා බලන්න පුළුවන්කම. අපි මේ වාක්‍ය දීලා තියෙන කටපාඩම් කර ගන්න ඔබට දැනගන්න විතරයි වාක්‍ය කියව කියව ඉදමින් ඒක කරන්න හැකියාවක් නැහැ. ඔය ඇත්තන්ට වාක්‍යයෙන් කියවුණු දේ හිතට අරගෙන ඒ විදිහට පුහුණුව දෙමින් ලබා ගැනීම තමයි කරන්නට පුළුවන්. පින්වත්නි දිගට හුස්ම ගන්නකොට දිගට හුස්ම ගන්නවා කියලා දැනගන්න ඕනේ පුරුදු කරන්න ඕන. ඒකෙ මෙන්න මේ අවස්ථා ඔක්කොමත් ඔබ නුවණින් විමසා බලා ඥානෙ මුහුකුරා යන විදිහට පවත්වා ගන්න වෙනවා. ඒ තමයි ආනාපාන සතියේ දිග හුස්මේ තද බව මුලොක් බව කරකස බව කියන්නේ පඨවි ධාතුවට නමක්. එතකොට ආනාපාන සතියේ දීර්ඝ ආස්වාසයේ ඇදෙන බව බැඳෙන බව පිඬු කරන බව ආබන්ධන ලක්ෂණේ ආපෝ ධාතුවට නමක්. ආනාපාන සතියේ දීර්ඝ ආස්වාසයේ උණුසුම් බව සිසිල් බව උෂ්ණත්වය පිංවත්නී තීජෝ ධාතු රූපය. එතකොට ආනාපාන සතියේ දීර්ඝ ආස්වාසයේ පිම්බෙන බව පිරෙන බව එසවෙන පහත් වෙන බව ඒක විත්තම්බන ලක්ෂණේ වායු ධාතු රූපේ. ඔබේ මේ භාවනාවේ මේ දීර්ඝ ආස්වාසී ඇසී ගැටෙන ඇසට හමුවන චක්කු පටිහන ලක්ෂණය වාන රූපී වෙනවා. එතකොට ඔය ඇත්තාගේ මේ ආනාපාන සතියේ මේ දීර්ඝ ආස්වාසී කනේ ගැටෙන කනට හමුවන සෝත පටිහන ලක්ෂණය ශබ්ද රූපී වෙනවා. ආනාපාන සතියේ දීර්ඝ ආස්වාසී නාසී ගැටෙන නාසීට හමුවන ගාන පටිහන ලක්ෂණේ ගන්ධ රූපී වෙනවා. ආනාපාන සතියේ දීර්ඝ ආස්වාසී දිවි ගැටෙන දිවට හමුවන ජීවහා පටිහන ලක්ෂණය පින්වත්නි රස රූපී වෙනවා. ආනාපාන සතියේ දීර්ඝ ආස්වාසී ඌජා පතුරවන ආහාජ රූප උපදවන ඌජාහන පටිහන ලක්ෂණේ ඌජා රූපී වෙනවා. මේ විදිහට පින්වත්නි ආනාපාන සති භාවනාවේ දීර්ඝ ආස්වාසී වගේම තමයි දීර්ඝ ප්‍රස්වාසී ඒ වගේම කෙටි ආස්වාසී කෙටි ප්‍රස්වාසී ඒ හැම අංග 16 හැම කාරණාවක්ම අරගෙන ඔය පින්වතුන් දැන් මේ කිව්ව ආකාරයට පඨවි ධාතු ආපෝ ධාතු තීජෝ ධාතු වායෝ ධාතු වන රූපය ඒ වගේම ශබ්ද රූපේ ගන්ධ රූපය ඒ වගේම රස රූපය ඒ වගේම ඕජා රූපය මේ විදිහට ඔයetto පඨවි ආපෝ තීජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආදී විදිහට කවුණු දැනුවත් වෙන්නට අවබෝධ කර ගන්නටත් වග බලා ගන්නට ඕන. ආනාපාන සතියේ දීර්ඝ ආස්වාසයේ අරමුණ ස්පර්ශ කිරීමේ ලක්ෂණය පස්සේ වෙන ඕන්න දැන් නාම ධර්ම වලට යොමු වෙලා තවදුරටත් ඉදිරියට යන අර ටිකේ රූප ධර්ම අපි දැනගත්තේ. දැන් ආනාපාන සතියෙම නාම ධර්ම වලට එනවා. ඒ තමයි පින්වත්නි අරමුණ ස්පර්ශ කිරීමේ ලක්ෂණය පස්සේ ඒ වගේම අරමුණ රස විඳීමේ ලක්ෂණේ වේදනා ස්කන්ධේ හැඳිනීමේ ලක්ෂණේ සංඥා ස්කන්ධේ චේතනා ආදී ඉතිරි චෛතසික සියල්ලම සංඛාරා ස්කන්ධී වෙනවා. මේ චෛතසික සමග යෙදුණු අරමුණු දැනගැනීමේ ලක්ෂණය වේදනා විඥාන ස්කන්ධී වෙනවා. එතකොට වේදනා ඒ වගේම සංඥා ඒ වගේම විඤ්ඤා සංකාර විඥාන කියන නාම ධර්මත් ඔය ඇතු දැන් දැනගන්න කටයුතු කරගන්න ඕන. පස්සේ වේදනා සංඥා චේතනා විඥාන ආදී මේ සියල්ලම නාම ධර්ම කියලා පින්වති නාම රූපයෝ තවත් විදිහකට දැනගන්නට කටයුතු කරගන්නට ඕන. අනිත් ඒ හුස්ම පිට කිරීම ආදී ඒ අංග 16 පින්වත්නි මේ කිව්ව ආකාරයට ඔය ඇතු තේරුම් ගන්නට ඕන. මේ විදිහට ආනාපාන සති භාවනාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ආනාපාන සති භාවනාව පින්වත්නි වාඩි වෙලා කරන්න ඕන භාවනාවක්. ඒ වගේම එහි අංග ඔක්කොම 32ක් තියෙනවා. ඒක යුගල වශයෙන් 16 32කට වෙන්නේ. ඒ 16
ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදනවා. ඒ තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා විදිහට. ඒ විදිහට බෙදෙන ආනාපාන සති භාවනා කමටහන ඔය නුවණැත්තෝ විසින් දියුණු කරගෙන කටයුතු කරද්දී ඔබට සිත දියුණු කරන භාවනා ක්‍රමයේ උපරිම දියුණුව ලබන්න පුළුවන්. විදර්ශනා භාවනා ක්‍රමයේදී මාර්ගඵල උපදවා ගන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති ධර්ම දේශනාවන් සූත්‍ර දේශනාවන් කළ අන්තිමට මෙහෙම දේශනා කරනවා. एवं भाविता को भिक्खवे आनापान सति एवं बहुली कथा महाप्पला होति महानिसंसा एवं भाविताय को भिक्खवे आनापान सतिया एवं बहुली कथा दिन्नं पलानं अन्यतरं पलं पाटिकांकां दिट्टेव धम्मे अन्या सतिवा उपादिशेषे अनागामिताति कियला एकीवे पिंवंत महानने मे आकारेट मे किव्व विधियट वडन लद बहुल वशयेन वडन लद आनापान सतिय महात्फल महानिसंस वेनवा පින්වන්ත මහණෙනි මේ විදිහට වඩන ලද බහුල වශයෙන් වඩන ලද ආනාපාන සති භාවනාව නිසා මේ ආත්මයේදීම අනිවාර්යයෙන්ම රහත් ඵලයේ හෝ ස්කන්ධ ඉතිරිව තිබෝතින් අනාගාමී ඵලයේ හෝ කියන මේ ඵල දෙකෙන් එකක් බලාපොරොත්තු විය යුතුමයි කැමැති විය යුතුමයි කියලා බුදුචානන් වහන්සේ විසින් දේශනා කළා. පින්වත්නි එයින් තේරුම් ගන්න ඕන ආනාපාන සති භාවනාව විතින වටිනාකමයි. අවසානයේදී පින්වත්නි ඔයතු සුස්ක විදර්ශකයේ විදියට හරි සමතයානිකයේ විදියට හරි ආනාපාන සති භාවනාවට යොමු වෙලා කටයුතු කරනකොට තිලක්ෂණේටම නන්මේ පංච පාදා නස්කන්ධ ස්වභාවය හොඳට තේරුම් අරගෙන පින්වත්නි උපපීල කර්ම ප්‍රයෝග කර්ම ආදී ඒ දේවල් ගැනත් හොඳට දැනගෙන කටයුතු කරන්න වග බලා ගන්නත් ඕනේ. ඒ වගේම තදංග අපහානේ, විස්කම්බන අපහානේ, සමුච්ඡේද අපහානේ, පටිප්පසද්දී අපහානේ, නිසන අපහානේ කියලා කියන මේ ප්‍රහානකම ගැන වැටහීමක් ඕන වෙනවා. තදංග ප්‍රහානිය ගැන දන්නා උදවිය නම් සිල් රකින්නවා. ඒ වගේම සතර ආරසක භාවනා ආදී වටනවා. මුළු මහත් භාවනා ගමනටම මහපුතුම ශක්තියක් මේ රැකවරණයක් හදා ගන්නවා හැම පැත්තකින්ම. ඒ වගේම පූර්වභාග ප්‍රතිපදා මිස්සක ප්‍රතිපදාව ගැන තුයත්තන්ට වැටහීමක් ඇති කර ගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන වැටහීමක් ඔබට ඕනේ. පටිච්චසමුප්පාද ධර්මයේ ගැන වැටහීමක් ඔය ඇත්තන්ට ඕන. විසුද්ධි ධර්ම හත ගැන වැටහීමක් ඔය ඇත්තන්ට ඕන. ස්කන්ධ ධාතු ආයතන ආදී ගැන වැටහීමක් ඔය ඇත්තන්ට ඕන. ඒ වගේම පින්වත්නි මෙතෙන්දි මේ කිව්වේ නැති පූර්ව යෝග පූර්ව විදර්ශනා ආදී සියලුම වාසනා ගුණාදී කවුණීත්න ආකාරයේ මේ වැඩපිළිවෙලක් ඔය ඇත්තන්ට ඕන වෙනව ඒව දැනගන්නට ඕන. මේ විදිහට කටයුතු කරන ඔය ඇත්ත කල්යාණ මිත්‍රයෝම ආශ්‍රය කරන්න ඕන. සද්දන ප්‍රතිරූපකයක් නැතුව ඔය පුණ්‍යවන්තයෝ සී සද්ධර්මයේම ඇහුම්කන් දෙන්නට ඕන. ඒ වගේම යෝනිසෝ මනසකාරීන් කටයුතු කරන්නට ඕනේ. ධම්මානුධම්ම ප්‍රතිපදා විදියට ආර්යසත්‍යයක මාර්ගයේම පිළිපදින්නට ඕන. එහෙම කටයුතු කරනකොට පින්වර්ණී ඔය ඇත්තන්ට කල් නොයවා ඉක්මනටම උසස් ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මේ විදියට ආනාපාන සති භාවනාව තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරලා සසර දුක්නස සසරින් එතරව නිවන් දකින්නට වග බලා ගන්නට ඕනේ. පින්වත්නි ඒ උතුම් භාවනා කමඨහනයි කියලා තුන්නේ අපි අනිත් භාවනා නම් කියනකොට ඔය ඇත්තන්ට වඩන්න පුරුදු කළානේ. ආනාපාන සති භාවනාව එහෙම කියද්දී වඩන්න පුළුවන් භාවනා ක්‍රමයක් නෙමෙයි. දිගු හුස්ම ගන්න කියනකොටම හුස්ම කීපයක්ම අරගෙන පිට කරලා ඉවර වෙනවා. ආනාපාන සති භාවනාව ඔය ඇත්ත මේ කීව ක්‍රමයට දැනගෙන වඩලා පුරුදු පුහුණු කරගන්න ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් පින්වන්ත මහත්මයා. අවිනාසේ අර මූලික අවස්ථාවේම මේ හුස්ම වදින තැන අපිට නාසයේ අග්‍රයේ කොතනද කියලා දැනෙන්නේ නැත්නම් මේ ගණන් කරන ක්‍රමයේ ද සුදුසු ස්වාමීන් වහන්සේ ඒ වගේම අර පසුව
තුනී වෙමින් යනකොට හුස්ම මේ කුමක්ද කරන්නේ කියන එක පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා ස්වාමීන් වහන්සේ. ඕපින්වන්ත මහත්මා මූලික අවස්ථාවේදී හුස්ම නාසය අග දැනෙන විදිහට පුරුදු කරගන්න බැරි නම් ඒ කෙනා පූර්ව භාවනාවලින් සත්‍යමත් නැති කෙනෙක් වෙනවා. ඒ කියන්නේ පූර්ව කෘත්‍යයන් සතරාරස්සක භාවනා සහාර කලින් පුරුදු පුහුණු කරගත යුතු කවුරු නැති කෙනෙක් නිසා එයා වැටෙන්නේ ආධිකම්මිකයේත්. ආධිකම්මිකයා ඒ වගේ වෙලාවට ගණන් කරමින් වගේ පුරුදු කරගන්නට ඕන. හුස්ම ගණන් කරනකොට ඒ කෙනාට හිත පිහිටුවා ගන්න පුළුවන්කම ලැබෙනවා. අර කිව්ව අවස්ථාව වෙන්නේ බොහෝ දුරක් ගියාට පස්සේ හුස්ම නොදැනී යන අවස්ථාව වෙන්නේ. හුස්ම නොදැනී යන අවස්ථාව වෙන්නේ තුන්වෙනි පියවරනොත් පස්සේ හතරවෙනි පියවරට ආසන්න වෙද්දී ඒ අවස්ථාව වෙන්නේ. ඉතින්දි කරන්න ඕන බලෙන් හුස්ම ගන්නා වගේවත් ගණන් කරනා වගේ තැනකටවත් යන්නේ නැතුව ඒ හුස්ම නොදැනී ගිය වෙලාවේදී ප්‍රතිභාග නිමිති උද්ඝාන නිමිති වලට අදාළ ඒ පැහැපත්කමක් තියෙද්දී නම් හුස්ම නොදැනී ගියේ පැහැපත්කම අරමුණු කරන්න හොඳ නැහැ. හුස්මමයි අරමුණු කරන්න ඕන. හුස්මම හොයන්නට හුස්මම සංසුන් වෙයි දැනෙන විදිහට මේ හිත හුරු කර ගන්න ඕනේ. ඉතින් හුස්ම කොයි වෙලාවෙ දැනෙනවා ආලෝකයේ බලන්න එහෙම යන්න හොඳ නැහැ. ඒ වගේම ගස් හන්න වගේ ඒ වගේම අහපව් මේ හුස්ම නොගෙන තද කරගෙන ඉන්න වගේ ඒ වගේ පියවරවල් කරන්න හොඳ නැහැ. අර විදිහට ලැබිලා තියෙන දියුණුව එහෙමම තියෙද්දි හිතට නොදැනී ගියේ එක දැනෙන තත්ත්වයට හිතපත් කරගන්න එකයි කරන්න ඕන. ඒ උත්සාහයේදී අසාර්ථක වුණොත් මුල් අවස්ථාවවලදී විතරක් ගුරුවරුන්ගේ උපදෙස් ලබාගෙන මුල් අවස්ථාවේදී විතරක් අර අහපව් හුස්ම ආස්වාස ප්‍රස්වාසයේ පටන් ගත් ආකාරයට නාසයේ අගට හිත යොමු කරගෙන නාසයේ අග දිග හුස්ම කෙටි හුස්ම විදිහට දැනගන්න විදිහට පුරුදු කරගද්දී ඒක දැනෙනවා. දැන්නට පස්සේ අහපව් ඉක්මනට මෙතෙන්ට එන්න හැකියාව ලැබීවි. එමයි ස්වාමීන් වහන්සේ බොහොමන්න පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සංහසයි මේ භාවනා කරගෙන යද්දි ස්වාමීන් වහන්සේ මට ඔය මේ ඔබ වහන්සේ ප්‍රකාශ කරපු තුන්වෙනි අවස්ථාව කියන එක මම හරියටම දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් මට ඒක හොඳටම වැටහුණා. මේ අර හුස්ම මුර කරන වගේ හුස්මේ මුල මැද අග කියන දේ දැනගන්නේ කොහොමද කියන්නේ මම ඔබ වහන්සේ කියනකොට ඒක මගේ හිතේ ඉබේම වැඩුණා. මට ඒක හොඳටම තේරුණා. මේ නමුත් ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාව පහු වෙලාද මම දන්නේ නැහැ. නමුත් මට භාවනා කරනකොට ඉක්මනට හිත තැම්පත්ලා මේ ශරීරෙත් බොහෝම සැහැල්ලු ගතියක් එනවා. ඊට පස්සේ ප්‍රභාෂර ගතියක් එක දවසක් ආවා. නමුත් මං ඉන්හිහාට ඔබ වහන්සේත් එක්ක සම්බන්ධ වුණේ නැහැ. මේ මට එතන ඉන්හිහාට කොහොමද ස්වාමීන් වහන්සේ උපින්වන්ත මහත්මිය මෙහෙමයි එතකොට කටයුතු කළ යුතු වෙන්නේ. ඔය පුණ්‍යවන්තයෝ පළවෙනි පියවර දෙවන පියවර පහු කරගෙන හුස්මේ මුලැමැඳාග දැනගනිමින් කටයුතු කරනකොට හිත තුළ අධිශීල අධිජිත් අධිප්‍රඥාදී ඇති වෙද්දී අඳුරු ස්වභාවයට වගේ උද්ඝාන නිමිති පහළ වෙනකොට උද්ඝාන නිමිත්ත දිගටම පවතින එකක් වෙනවා. ආස්වාස ප්‍රස්වාසයත් එක අවස්ථා තුනක් තියෙනවා. ඒ තමයි ආස්වාසේ, ඒ වගේම ප්‍රස්වාසය, ඒ වගේම නිමිත්ත කියන තුන. දැන් නිමිති පහළ වෙන පටන් ගත්තනේ. එතකොට ආස්වාසේ ප්‍රස්වාසේ නිමිත්ත හරියට ඔය පුණ්‍යවන්තයෝ අපි එක්ක දැම්මේ දේශනාවට සම්බන්ධ වෙලා ඉද්දී ඔය ඇත්තන්ට කෙලින්ම අපිව පේනවා. අපිටත් ඔය ඇත්තන්ව පේනවා. හැබැයි අපි දෙගොල්ලටම මෙහෙම පේන්නේ ආලෝකයේ තියෙන හින්දා. ආලෝකයේ තියෙනවා කියලා අපි ආලෝකයේ තියා බලන්න යන්නේ නැහැ. අන්න ඒ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න ඕන මේ අවස්ථාවේදීත්. ඒ තමයි සබ්බකාය පටිසංවේදී අවස්ථාවෙන් පස්සේ හුස්ම සිවුම් වී යනකොට නිමිත්ත, ඒ කියන්නේ ආලෝකය අපිට දැනෙනවා. ආලෝකයේ දැන්නට ආලෝකයේ බලන්න යන්න එපා.
आलोके दकिन आलोके दिगटम पवती नम टीका एविल्ला उद्घान मिति अवस्था वतिबुना हित तुले यम किसी उद्घाटन प्रतिभाग निमित्त आलोक उपचार समाधि निमित्त भूम उद्घाटन प्रतिभाग निमित्त නමුත් ඒ බලන්න යන්න එපා ආස්වාසේ ප්‍රස්වාසේ නිමිත්ත කියන අවස්ථාව කියන ඒ කවුණු තුනත් එකම මේ පවතින්නට ඕන එහෙම වෙනකොට අර හුස්ම නොදැනී යන එක විද්ධි දැනෙන විදිහට හිතපත් කරගන්න විවිධ ගැස්සීම ආදී කවුණු කිසිවක් කරන්නේ නැතුව අකණ්ඩවම භාවනා වඩන්න ඕන අර පුරුදු වෙලාවට පුරුදුකම වෙනස් වෙද්දී දවස් දෙක තුනක් භාවනා නොකර ඉඳන් අහපව කරන්න පටන් ගද්දී එහෙම නැත්නම් දැන් මම ලොකු දියුණුවක් ලැබුවානේ කියලා හිත ඇතුළේම ඇතිවන විවිධ කෙලෙස් ස්වභාවයන් එක දැන් අහපව මට ඕන වෙලාවක එන්න පුළුවන් වගේ හැඟීමක් ඇති වුණාය කියලා එහෙම දියුණුව එක දිගටම පවතින්නේ ඕන වෙලාවක බාහිර කිලිටි කෙලෙස් ධර්මයෝ ආගන්තුකින උපක්ලේශී මේ ආදීවිද සඳහන් වන විදිහට ආගන්තුක උපක්ලේශයන් පැමිණෙනකොට ওই தත්ත්වයේ දුර්වල වෙන්න පුළුවන් ඒ නිසා පුහුණුව දිගටම ලබා දෙන්න ඕන කෙලවර වෙනකම් එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් රෑ 12 2 වගේ වෙනකම් වගේ තමයි මම භාවනා වඩන්නේ ඊට පස්සේ මම හිතලම තමයි නවත්තලා නිදා ගන්න ඕනේ කියලා ඉඳා ගන්න. ඒකේ එහෙම මම උදේ වෙනකම් වුණත් එහෙම ඉන්න පුළුවන් තරම් වෙලා හිටියට කම නැද ස්වාමීන් වහන්සේ? නෑ. ගිහි ජීවිතයේ ගත කරන පින්වතුන් කාලේ පිරිමහ ගන්නට ඕන. එතනදී මධ්‍යම රාත්‍රියේ සමහරුන්ට පහසුම වෙලා තෝරගන්න. සමහරුන්ට අරුණෝදය. ඒ කියන්නේ අරුණ උදාවන 4න් පස්සේ කාලේ හැම සමහරුන්ට බොහොම යෝග්‍ය වෙලා වෙන එක එක්කිනාට ඒක සුදුසු වෙලාවල් තියෙනවා. වෙලාව තමන්ට පහසු වෙලාව තෝරගන්න මේ වෙලාව කියලා. නමුත් ශාරීරියට ඕන කරන නිින්ද නොදුන්නොත් ඒකත් භාවනාවට භාවනා පිළියෙන්නේ හේතුවක් වෙනවා. ශාරීරියට ඕන කරන නිින්ද අවශ්‍ය වෙනවා. දිවා නිින්දකට වඩා රාත්‍රී අවශ්‍ය කරන නිින්ද අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙන හැබැයි භාවනාව හොඳට දියුණු වීගෙන යනකොට වෙනදා නිදාගත්ත ප්‍රමාණයට වඩා අඩු නිින්ද ලැබෙන විදිහට ශාරීරියේ බොහොම සංසුන් බවක් තැම්පත් බවකුත් ඇති වෙනවා. එහෙමයි සර්වංශ සර්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔපින්වත් මහත්මිය හන්නේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රථම ධ්‍යාන මට්ටමේදීම පුළුවන් ද ස්වාමීන් වහන්සේ මේ අභිඥා උපදවා ගන්න එහෙම නැත්නම් චතුර්ථ ධ්‍යානෙන් පස්සේද ස්වාමීන් වහන්සේ? පින්වන්ත මහත්මිය අභිඥා උපදවා ගන්න නම් චතුත්ථ ධානයෙන් පස්සේ අරූපාවචර ධානත් උපදවාගෙන අරූපාවචර ධානවලනොත් පස්සේ ඒකේ නා පංච අභිඥාවලට හුරු වෙන්න පුරුදු කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන. එතකොටයි එහෙම උපදවා ගන්න පුළුවන්. හැබැයි කලින් භවයක පංච අභිඥා උපදවාගත් දක්ෂයින්ට
උද්ගානිමිති ප්‍රතිභාගනිමිති අවස්ථාව ඉඳන්ම අමනුෂ්‍යෝ ඉන්න විදිහේ ඒ වාගීම මේ තම සමහර අයට දැන්නම මේ වටපිටාවිය ප්‍රතිභාගා ලෝකයට එක්කම ඒ අයගේ හිත දියුණුවත් එක්ක පෙර කුසලයේ හින්දා ඒක වෙන්නේ දැනෙනම යම් යම් ඒවා ඒක තාම මේ අදාළ තැනට යන්න කලින් දැනන දේවල් එතකොට ඊපස්සේ යන්න හොඳ නැහැ ඒක නතර කරගati යුතුයි ඒක ඊට දෙන්න හොඳ නැහැ අෂ්ට සමාපatti උපදවා ගිනම තමයි පංච අභිඥා වලට යන සමහර පෙර භාවනා කලයට ප්‍රථම ධානයේ ද්විතීයික ධාන වගේ තැන්වලදී දේවරු දර්ශනේ වෙනවා විමාන පීනවා කතා කරන එක ඇහෙනවා සමහර වෙලාවල කතා කරන ඒවා පෙර සසර හුරුවෙහිඳා පෙර සසර පුරුද්ද පිනෙහිඳා ඇතිවන දේවල් උනත් ඒවා දැන් පවත්වාගෙන යන්න ඕන කරන දියුණුව තමයි ඇවිල්ලා නැහැ දියුණුව ඇති වෙන්න නම් විතක්ක විචාර පීසුක ඒකාගතාවයන්ගේ විතක්ක විචාර නැතුව පීසුක ඒකාගතා පීති නැතුව සුක ඒකාගතා උපිකා ඒකාගතා කරගෙන ආකාසානංචයතන විදිය දියුණු කරගෙන පංච අභිඥාවලටම යොමු වෙලා ක්‍රමානුකූලවම උපරිම දියුණුව ලබාගෙන ඒ විදිහටම තත්ත්වයට පත් කරගන්න ඕන නැත්නම් කල්ැතු ඇතිවන අවස්ථා අහිමි වෙන්න ඕන තරම් ඉඩකඩ වැඩි. එහෙමයි ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රාශ්වාස දැන් ස්වාමීන් වහන්සේ තුන්වෙනි පියවරෙන් පස්සේ අර ගැඹුරු නිශ්චල ස්වභාවයට පත් වෙන තැනදී එතන ස්වාමීන් වහන්සේ ප්‍රථම ධානයට පත් වෙන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මේ හඬ පවා අපිට මේ ඇහෙන්නේ නැති තත්ත්වෙටම පත් වෙනවද ස්වාමීන් වහන්සේ පින්වන්ත මහත්මිය ආනාපානසති භාවනාව පටන් ගත්ත වෙලාවෙ ඉඳලාම අපිට කන් වලින් කිසිම සද්දයක් ඇහෙන්නේ නැතුව යනවා මොකද අපි කන් වලින් අරමුණක් ගත්තොත් භාවනාව බිඳිලන භාවනාව අහිමි වෙලානේ අපට එතකොට ශරීරයෙන් කිසිම ස්පර්ශයක් ගන්න තත්ත්වයක් නැති වෙලා යන අපි ඒක නැති කර ගන්නවා ඒ වගේම ඒ අරමුණත් එතකොට භාවනාව බිඳින අරමුණක්නේ ඒ වගේම දිවින් රස අරමුණක් ඒ වගේම ඇස් දෙකේ මොනවා රූප අරමුණක් වෙන කිසිම අරමුණක් ගන්නෙ නැහැ එතකොට ඊ ගන්නවා නම් ඇති වෙනවා නම් කායික කැක්කුමක් හරි ඇති වෙනවා නම් ඒකට හිතු යොමු කළොත් අපි ආස්වාස ප්‍රස්වාස කියන හිතට දෙන්න ඕනේ එකම අරමුණ වෙනුවට තවත් අරමුණු ඇති වෙන්නේ ඉඳ දීලා. එතකොට අපේ භාවනාව බිඳිලා තියෙන භාවනාව අඛණ්ඩ වෙලා නැහැ, ඛණ්ඩනේ වෙලා තියෙන්නේ. කැටලා තියෙන්නේ ආනාපානසති භාවනාව ආස්වාස ප්‍රස්වාසයේ පටන් ගත්ත මොහොතේ පටන්ම එකම එක දොරටුවයි විවෘතව තියෙන්නේ එකම එක දොරටුවකින් එකම එක අරමුණු ජාලයයි එන්නේ ඒ තමයි අකණ්ඩවම ශරීරයේ ස්වභාවිකව ගන්න බලයෙන් හුස්ම ගන්න පිටකන්නෙත් නැහැ ශරීරයේ ස්වභාවිකව ගන්න ආස්වාස ප්‍රස්වාසයටම අරමුණු යොමු කරගෙන සිටීම තමයි කරන්න ඕන වෙනත් අරමුණක් ගත්තොත් භාවනාව එහෙමයි ස්වාමීන් වහන්සේ ගැඹුරු නිශ්චල ස්වභාවයක් පත් වෙනකොට ස්වාමීන් වහන්සේ ශාරීරියත් නොදැනි හුස්මත් නොදැනි මේ එතකොට මෙතන මේ ගැඹුරු නිශ්චල තැන ගොඩාක්ම එක දිගටම වෙලා රැඳිලා ඉන්නවා ස්වාමීන් වහන්සේ මේ එකම ඒ කියන්නේ මේ ගොඩාක්ම වෙලා ඉන්නවා ඊට පස්සේ එතනින් හිතා ගන්න බෑ මේ එකම දිගට එකම තැන ඉන්නවා ස්වාමීන් එතනදි පින්වන්ත මහත්මිය ඉන්න භූමිය හරියට හඳුනා ගන්න ඕන කොතනද කියලා ඒ තියෙන ලක්ෂණ වලින් ඒක තේරුම් ගන්න පුළුවන් එහෙම නැත්නම් අපි මෙවැනි භූමියක් කියලා අනුමාන කරගෙන ඉන්නවා නමුත් අපි එතෙන්ද ගිහිල්ලා නැති වුණොත් අපිට ලොකු අපරාධයක් වෙනවා ඉදිරියට යන තිබ අවස්ථාව අහිමි වෙලා යනවා ඒ තිබෙන ලොකු අවස්ථාවක් නැති වෙලා යනවා ඒ නිසා ඉන්න භූමිය චතුත්ථ ධානයේද තුතිය ධානයේද ဒုတိය ධානයේද ප්‍රථම ධානයේද ඒ වගේම උපචාර සමාධියේද ප්‍රතිභාග නිමිත්තද උද්ඝා නිමිත්තද පරිකරම නිමිත්තද ආදී විදියට අග ඉඳන් මුලට හෝ මුලේ ඉඳන් අගට හෝ ක්‍රමය හොඳට දැනගෙන ආනාපානසති භාවනාව ගැන කියලා තිත්තිම අපි මුලින්ම කිව්ව විදියට කමඨාන් සම්පූර්ණ ඉගෙන ගන්න කොටස අනුව මේ තමන් ඉන්න තැන හරියටම තේරුම් ගන්නට පුළුවන් හැකියාවත් ඇති කර ගන්න ඕනේ එහෙමයි ස්වාමීන් වහන්සේ වන්සල් නැයි පින්වත් මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ
භාවනාවට වාඩි වෙන හැමදාම පූර්වකෘත්‍යයේ තියෙන කම්මඨහන් ඉල්ලීම වාක්‍ය කියන්න ඕනද සම්මහස? නැහැ පින්වන්ත මහත්මිය, ඒක අපි ළඟට ඉන්න පින්වතුන් සහ ඒ අයගේ අවශ්‍යතාවයේ තියෙන ඔය ඇත්තු පූර්වකෘත්‍යයන් වල තියෙන සමහර දේවල් ඔය ඇත්තන්ට කරන්න බැරි වෙලා යනවා තනියම නිවෙස් වල ඉඳන් කරද්දී. ඒ වගේම පින්වන්ත ධම්මික මහත්මා, මේ ප්‍රශ්නේ අහපු වෙලාවේ තව කවුනා කියන්න ඕන. දැන් අපේ අනිත් හැම ගිහි පැවති සිස්සෙයින්ටම අපි පුරුදු කරලා තියෙන්නේ සිල් ඉල්ලන වාක්‍යයක් වගේම අන්තිමට පින් හුවමාරු කරන වාක්‍යකුත් දෙනවා. ඒ තමයි ශාසනික ක්‍රමයක් තියෙනවානේ. ඕකා සහම්බන්ති නැත්නම් තිසනේන සද්දෙන් ආවිදී විදිහට සිල් ඉල්ලනවා. ඒ වගේම පින් හුවමාරු කරනකොට එහෙම ඕකාස වන්දය බන්ති මයා කතම් පුඤ්ඤා සාමන අනුමෝදිතබ්බ. ඒක ඕකාස වන්දය මත අවසර ස්වාමීනි වඳිමි. මයා කතම් පුඤ්ඤා සාමන අනුමෝදිතබ්බ. මයා කතම් මා විසින් කරන ලද පුඤ්ඤම් පින් සාමින ඔබ වහන්සේට සාමින් වහන්සේට අනුමෝදන් කරමි. සාමින කතම් පුඤ්ඤා මයිහන් දාතබ්බ. සාමින් වහන්සේ කළ පින් අපට අනුමෝදන් කරන්න. සාසාද අනුමෝදාමි. හොඳයි හොඳයි අනුමෝදන් වෙමි. ඕකාස අවසරයි ద్వාරත් තියෙන දොරටු තුනේ සිතකය වචනයකින් දොරටු තුනේ ద్వාරත් තියෙන කතං සබ්බං අපරාධං කමතේ බන්ති. කතං සබ්බං කරන් ලද සියලු අපරාධං වැරදි වලට කමතේ මේ බන්ති කමා කරන සීක්වා ඕකාස කමයි බන්ති කියලා අවසර ස්වාමීනි කමාවන සීක්වායි කියලා ဒုတိယම්පි කමයි බන්ති තတိယම්පි කමයි බන්ති කියලා එහෙම තමයි තියෙන්නේ. ඒක මේ පුරුදු කරගන්න පුළුවන් නම් කට්ටියට හරි වටිනවා. ධම්මික මහත්මයා හොඳමයි ස්වාමීන් වහන්සේ, කාලය ඉතුරු කර ගැනීම සලකා තමයි මම ඒක අර තම සරලව සිංහලෙන් ඒක මේ මේ කරගෙන ගියේ. අපි එමන් අපි දීර්ඝකව ඒ විදිහට ඉදිරියටම ස්වාමීන් වහන්සේ ඉදිරි අපි එතකොට හැමෝම කරගත්ත පින් අපිත් අනුමෝදන් වෙනවා. අපි කරගත්ත පින් ඒ ඇත්තත් අනුමෝදන් වෙනවා. එතකොට ඒක බොහොම ප්‍රබල වී ඵලවත් වී ප්‍රයෝජනවත් වේවි. එතකොට පින්වත්නේ, මෙතනදී පූර්ව කෘත්‍යයන් වලදී කමඨයන් ඉල්ලීමේ වාක්‍ය ඔය ඇත්තන්ට හැම වෙලාවෙම කළ යුතු වන්නේ නැහැ. අනිකා නාටිකය ඇතු මුල් අවදියේ අංග සම්පූර්ණව කරලා පසුව පසුව ටික ටික අඩු කරගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන, හිතේ සමාහිතකම ඇතිවන ආකාරයට අවසාන කාලයේ වේද්‍යෝපී තියුණු හුඟක්ම වැඩි වෙනකොට ඔබට පූර්වක් උත්යන් නැතුව කටයුතු කරන්න පුළුවන්කම ලැබී උදිවස වත පිළිතු විතර ප්‍රමාණවත් වේ. හොඳයි, ඔබට තියෙන ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, අද දැන් ආනාපාන සතිය මූලික අවස්ථාවේදී දැන් අපි නාසිකාග්‍රයේ සතිය නිමිත්ත තියාගන්නවා. එතකොට ස්වාමීන් වහන්ස, අපිට එතන නාසිකාග්‍රයේ සිත පිහිටවන්න ගියාම අර හුස්ම රැල්ල ගැන අතපසු වීමක් වගේ සිදු වෙනවා. එතකොට නාසිකාග්‍රයේ තියන්නේ නැතුව හුස්ම රැල්ල ගැනම සිහිය පැවැත්වුවොත් වැරදිද ස්වාමීන් වහන්ස? පින්වන්ත මහත්මා, අපි එක තැනක ස්ථානගත වෙන්න වෙනවා. ඒ කියන්නේ අපි කොතන හෝ තැනක් දැනගන්න එපා ඉන්න, ඒක හුස්ම රැල්ල දැනගන්න අපිට තැනක ඉන්න වෙනවා. එහෙම නැතුව එක ස්ථානයක නැතුව ඉන්න ගියාට පස්සේ තැන වෙනස් වෙන්න පුළුවන්, තව තවත් අරමුණු එන්න පුළුවන්. මොකද අපි මුළු හුස්ම කයම එකට අරගෙන උද්ඝා ප්‍රතිභාග නිමිති උපදවා ගන්නත් ඉදිරියේදී කටයුතු කරන එකට බාධාවක් ඇති කර ගන්න හොඳනේ. අර තැනින් තැනට තවත් අරමුණු ගනිමින්, ඒ නිසා අපි එක තැනක එක අරමුණක්ම ඔස්සේ ඉඳ ඕන එකම තැනක. හරියට යුද හමුදාවේදී වගේ අපි පින්වන්ත මහත්මයා යුද හමුදා කරන මහත්මයෙක්නේ. එතකොට එතනදී කටයුතු කරනවා එක තැනක ඉඳලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මම මේ අවස්ථාවේ මතක් කරනවා අපේ පින්වත් මේ ඔස්ට්‍රේලියාවේ පදිංචි කාලිංග මහත්මයා යුද හමුදා කරන තුමන් ඉරිදාට නිර්වාණ ප්‍රතිපදා නමින් අපි මේ සම්මාදිට්ඨි සූත්‍රයත් ධර්ම දේශනා මාලාව පවත්වාගෙන යනවා. ඉරිදා දවල් දෙකට තමයි ඒ ධර්ම දේශනා මාලාව කෙරෙන දැන්ට කීපයක් අවසන් වෙලා තියෙන්නේ. ඔය පින්වතුන්ටත් එයට සහභාගී වෙලා ඔබේ දැනුම තව වැඩි කර ගන්න පුළුවන් ඒ ධර්ම දේශනා මාලාව තුලනොත්. එහේ අඳුරනේ. එතකොට සානහස අපිට අර නිමිත්ත අපිට මේ
නාසිකාග්‍රේ තියන්න නැතු අපිට මට ලේසි වුණොත් අපි කියමු බුදු 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 පියාණන් වහන්සේගේ රූපය අපිට නිමිත්තක් තියාගෙන පුළුවන් ද ආස්වාස ප්‍රාස්වාසය ගැන හිතන්න නාසිකාග්‍රේ ගැන හිතන්න නැතුව පින්වන්ත මහත්මයා ඒක කිසිසේත්ම කරන්න පුළුවන් කමක් නැහැ ඒකට හේතුව තමයි ආස්වාස ප්‍රස්වාසයත් එක්ක අපේ චිත්තසන්තතිය අනාගතීදී කම්මච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් නැති වෙමින් විතක්ක විචාර පීතිසුඛ ඒකාගතා කියන ධානාංග මට්ටු වෙමින් ප්‍රබලව ධාන උපදවා ගන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්න ඕන බුද්ධානුස්මතියත් මේට පටලවා ගත්තොත් ඒතර බුදුගුණ අරමුණ ගත්තොත් තියෙන දේට වඩා වෙනත් අරමුණක් අරගෙන තවත් භාවනා ක්‍රමයක් එක්ක එකතු කර ගන්න ගියොතින් අපිට දෙකෙන්ම සාර්ථක ප්‍රතිඵල ගන්න බැරි වෙලා යාවි. පැහැදිලි ස්වරණස්. පැහැදිලි. බොහොම පින් ස්වරණස්. බොහොම හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක හැමෝටම මේක බොහොම වටිනවා. පින්වත්නි, ඒ අහපු ප්‍රශ්න කීපය තුලින් ඔය ඇත්තන්ට බොහෝ කවුරු දැනගෙන ගන්න හැකියාව ලැබේවි. ලැබෙන්නේ නැති. ස්වාමීන් වහන්ස ඒ පූර්වකෘත්‍ය කිරීම මේ හරීම උපකාර වෙනවා ඊළඟට භාවනාව හොඳට වඩන්න ඒ හරීමට ඒ පූර්වකෘත්‍ය උපකාර වෙනවා ස්වාමීන් අනිවාර්යයෙන්ම පින්වන්ත මහත්මිය පූර්වකෘති වැඩීම ඔය පුණ්‍යවන්තයින්ට භාවනාවේ ඉදිරියට යෑමට විතරක් නෙමෙයි ඔය පින්වතුන්ට උපකාර වෙනවා පින්වත්නි ඔබේ දීර්ඝායස ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබේ වාණීය සැපේ පවත්වාගෙන යෑමට ඔය ඇත්තන්ගේ අතීතයේ ඔබ කරගත් අකුසල කර්ම දැන් ඔබට චිත්තසන්තතියේදී මේ ඇතිවන දේශය වෛරේ කාමාදී කවුනොත් එකට ගැළපීලා ඔබට ඇති කරන්න පුළුවන් විපාකයෙන් ඔබට බේරෙන්නට ඒ වගේම අමනුස්ස කාදර වලින් බේරෙන්නට දැන් හිතනක පූර්ව කෘත්‍යයන් වල තියෙනවානේ ඔය පින්වතුන් තෙරුවන් වන්දනා කර ගැනීම තෙරුවන් කමා කරවා ගැනීම අතීතයේ ඔබ අතින් වෙච්ච මොනව හරි තුනුරුවන්ට උණු වැරදි වලට කමා වෙන්නට ඒ වගේම මියගිය නෑදෑයෝ සමහර එක එක අවස්ථාවට දැන් අද උදී ආපු එනෙමේ හවසෙන් හවසාපෙනු සමට ඊට පවෝදායනේ තරමටම අතීත භවවල මව්පියඹ සැමියාදී ලොකු බැඳීමක හිටි අය අතරේ කවුරු හරි ආහාර පාන ආදී ඕන වෙලා පින් අනුමෝදන් වෙන ඔබ වටා ගැවසන වෙන්න පුළුවන් ඔයට පින් අනුමෝදන් කදී ඒව ලබා ගන්නා වගේම ඔබටත් රැකවරණයක් ලබා දෙනවා නැත්නම් ඒ අය ඔබ පින් අනුමෝදන් නොකළ හින්දා දේශයක් තරහක් වුණත් ඇති කරගෙන අපහසුත ඇති කරන පළේ වගේම සමහරලාවට පිළිකුණු විවිධ දේවල් වලට ලැබි වෙච්ච විවිධ අමනුස්ස කොටස් එහෙම ආහාර හොයාගෙන අනාතරේ ඔබ නිවෙස් වටා එහෙම ගැවසීමෙන් ගොවුන් සරදමට උන් විවිධ කරුණු හින්දා ඔබට හිරිහැර කරන සමහරලාවට මෙමුණම හෝ කාරණා හින්දා ඒ වගේ ගැවසෙන අවස්ථා එහෙම තිබ්බොත් දෙවරු ඔබින් පින් අනුමෝදන් වෙන්නට උදී හවස එන යන තැනක් බවට පත් වෙලා තිබ්බොතින් පින්වත්නි අර දෙවරු අර බල සම්පන්න දෙවරු මෙහෙමකද කරන්න කියලා අර අමනුස්ස කොටා සෙලවල දාන ඉවත් කළ දාන ඒ වගේම ඔය වගේ එක එක පැති වලින් ගත්තාම ලැබෙන ප්‍රතිඵල මෙච්චරයි කියන්නේ පරිතන ඒකයි පූර්වකෘත්‍යයන් ගැන කියලා දීලම අපි භාවනාව ඉදිරියට අරගෙන යන්නේ ඒ කමා කරවා ගැනීම ඒ උතුම් රත්නයන් පහ කමා කරවා ගැනීමම හරීම ශාන්තියක් දැනෙනවා ස්වාමීන් වහන්සේ ඒක කියන ඒ වාක්‍යෙම හරි ශාන්තියක් දැනෙනවා කරනකොට අනිවාර්යයෙන්ම පින්වත් මහත්මිය ස්වාමීන් වහන්සේ තුන්වෙනි ඔ අහන්න පුතා ඔ අහන්න තුන්වෙනි හතරවෙනි පියවරවල් දෙක ආයි පොඩ්ඩක් කියලා දෙන්න පුළන්ද හොඳයි ඒතකොට කායානුපස්සනාවේ තුන්වෙනි පියවර වෙන්නේ සබ්බකාය පරිසංවේදී අසසිස්සාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පසසිස්සාමීති සික්කති හතරවෙනි පියවර වෙන්නේ පස්සම් භයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති පස්සම් භයං කාය සංකාරං පසසිස්සාමීති සික්කති තුන්වෙනි පියවරට එන්න පුළුවන්කම ලැබෙන්නේ පළවෙනි පියවරේ දෙවෙනි පියවරේ සම්පූර්ණ කරගත්තහම තුන්වෙනි පියවර වෙන්නේ නාසයේ අගහිත රඳවාගෙන හිටිය කෙනා
දැන් ආස්වාසය පස්වාසයේ විදිහට අර දිග හුස්ම කෙටි හුස්ම ගන්නවා දිග හුස්මයි කෙටි හුස්මයි ආස්වාස වාතයේ විදිහට පස්වාස වාතයේ විදිහටම දැනගනිමින් ඒකේ මුල මැද අග තේරුම් ගන්නවා හුස්ම නාසයේ අග අරි හිත පිහිටුවා ගත තැනින් ඇතුළට යන්න පටන් ගද්දි ඒ හුස්මේ මුල ඉන්පස්සේ ඒ ඇතුළට යන්න පටන් අරගෙන ටික ටික හුස්ම ඇතුළට යද්දි හුස්මේ මැද ඒ අග හුස්මේ කෙළවර අහපව් පිට වෙනකොටත් හුස්ම නාසයේ අගදි මුල මැද අග ඒ විදිහට තනිකරම හිත ආස්වාසේ පස්වාසේ කියන අරමුණට විතරක්ම බැදගනිමින් හිතට ලොකු හික්මීමක් ඇති කරලා මෙල්ල කරවගෙන වෙන කිසිම අරමුණක යන්න දෙන්නේ නැතුව අර ආස්වාසේ පස්වාසේම හිත රඳවගෙන කටයුතු කරනවා හික්මවනවා පුරුදු කරනවා පුහුණු වෙනවා එහෙම පුහුණු වෙනකොට එහෙම පුරුදු කරද්දී එහෙම හික්මවද්දී තමයි හිත තුල ඇති වෙන්නේ ලොකු හික්මීමක් මේ වෙනකොට ඇහැ කන නාසය දිව ශරීරය ආදී වෙනත් දොළුට වලින් ගත් අරමුණු ක්‍රම නැති වෙලා ගිහිල්ලා ආස්වාසේ පස්වාසයේම මුලැමැද අග විතරක්ම ඉන්න එකම අරමුණක් එක ඇතිව නැතුව යන මහාසෙත් පරම්පරාවක් එකම අරමුණක් ඔස්සේ පවත්වා ගන්න පුළුවන් දක්ෂකම හදාගත්තා කියලා කියන්නේ එතනදී තමයි හිත තුල ලොකු හික්මීමක් ගොඩනැගෙන්නේ අදි සීලයක් ඒ වගේම අදි චිත්තයක් හිතේ බලවත් සමාධිය ගොඩනැගෙන්නේ ඒ අදි ප්‍රඥාව කියන බලවත් නුවණක් ඇති වෙනවා ලොකු හික්මීමක් ඒ වගේම සමාධියක් බලවත් නුවණක් ගොඩනැගෙද්දී තමයි උද්ඝාන නිමිති ප්‍රතිභාග නිමිති ඇති වෙන්නේ උද්ඝාන නිමිති ඇති වෙනවා කියන්නේ ප්‍රතිභාග නිමිති ඇති වෙනවා කියලා කියන්නේ ඒ වෙලාවට බොජ්ජංග ධර්මාදිය දියුණු වෙන්න පටන් ගත්තා කියන එක සති ධම්ම විචේ ආදී එතකොට උද්ඝාන නිමිත්ත බොහොම අවපැහැ වගේ අවස්ථාවකින වර්ධනේ වීවි නිමිත්තයි ආස්වාස පස්වාසයයි එකමයි හිත පැවතින්නේ ආස්වාසේ පස්වාසේ නිමිත්ත නිමිත්ත ඔස්සේ බලන්න යන්නේ නැතුව අපි ආස්වාසේ පස්වාසේම දැනගනිමින් ඉන්න ඕන මොකද නිමිත්ත පහළ වුණේ ආස්වාස පස්වාසේ ඔස්සේ හිත දියුණු කරගත්ත හින්දා අලුතින් පහළ වුණු නිමිත්ත දිහා බැලුවොත් අර මුලින් ඇති වුණු කවුරු නැති වෙන්න පුළුවන් එහෙම කටයුතු කරගන්නකොට හුස්ම නොදැනී යන අවස්ථා දැනෙනවා ඒකට හේතුව නීවරණ යටපත් වීගෙන අර කලින් තිබ්බ කලින් අපි භාවනාවට බැසගත්කොට තිබ්බ හුස්ම ස්වභාවයට වඩා මෙතන සිවුම් වුණු හුස්ම තත්ත්වයක් තියෙන හින්දා හුස්ම නොදැනී යන අවස්ථාවේදී අපි පස්සම් බයං කාය සංකාරං අසසිස්සාමීත සික්කති පස්සම් බයං කාය සංකාරං පස්සිස්සාමී සික්කති ඒ ආස්වාස පස්වාසයන් සංසිඳ වෙනකොට ඒ සිදුවමින් හුස්ම ගන්නට ඕන හික්මෙන්නට ඕන ආස්වාසය වගේම පස්වාසයත් මේ පිට වෙනකොටත් හුස්ම ගන්නට ඕනේ මේ පිට වෙන්නට ඕන ඒ විදිහට සංසිඳු බව දැනගෙන දැනගෙනම ඒ නැවතත් දැනෙන විදිහට පුරුදු පුහුණු කරගෙන නොදැනී යන්න දෙන්නේ නැතුව කටයුතු කරන්න වග බලා ගන්න ඕන ස්වාමීන් වහන්සේ දැන් මුලමැද අග කිව්වම මේ ඒ කියන්නේ දැන් අන්තිමට පෙනහළු වලට යනවා එහෙම කියලාද ගන්නවද නැහැ පුතේ එහෙම කළොත් වැරදි හිත තියෙන්න ඕන එක තැනක මොකද අපිට නිමිති පහළ වෙන්න ඕනනේ නිමිති පහළ වෙන්න ඕන හින්දා හිත තියෙන්න ඕන නාසයේ අග කියන එක තැනක විතරයි මුලින්ම අපි හිත පිහිටුවා ගන්න නාසයේ අග දියුණු වීගෙන එනකොට හිත ආස්වාස ප්‍රස්වාසයත් එක්ක සම්පූර්ණයෙන්ම වැඩ කරන්න පුරුදු වෙන්නේ නාසයේ අග ඉඳලමයි ඒක නාසයේ අග ඉඳලාම තමයි එකම තැනක ඉඳලා තමයි හිතේ දියුණුව මේ විදිහට පවත්වාගෙන ඉදිරියට යන්නට ඕන අර පෙනහල්ල පැත්තට හෝ එහෙත් නැත්නම් ශරීරයෙන් පිටත හෝ හිත යොමු කරනවා කියන්නේ පුතේ අපේ භාවනාවට තවත් අරමුණු එකතු වෙනවා කියන එක. එතකොට අපිට එක අරමුණක් ඔස්සේ සිත පවත්වා ගන්න බැරුව තව තවත් අරමුණු කීපයක් එනවා කියන්නේ නිමිති පහළ වීම නැතුව යනවා. පහළ වුණත් ඒක අසාර්ථක වෙනවා. දියුණු කරගෙන ඉස්සරහට යන්න බැරි කමක් ඇති වෙනවා. ඒ නිසා එකම තැනක ඉඳලා ඇතුල් වෙනකොට
හුස්මයේ මුල විදිහට ඉන්පස්සේ නාසයේ අගහිත පිහිටුවාගෙන ඉන්නකොට එතනින් හුස්ම ඇතුල් වීගෙන යනකොට මේ මැද හරිය දැනගනිමින් නාසයේ අගමයි ඉන්නේ ඒ අවසානයේ අග විදිහට දැනගෙන ඇතුල් වෙන පිටවන ආස්වාස ප්‍රස්වාසයේ නිමිත්ත ඔස්සේ දිනු වෙන කටයුතු කරන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ සංසිඳුවනවා කියන එක හුස්ම සංසිඳුවමින් කියලා කියන්නේ පුතේ පස්සම් බයං කාය සංකාරං අර ඉස්සෙල්ලා කිව්ව විදිහටම හුස්ම නොදැනී යන අවස්ථාවක් එනවනේ ඒ හුස්ම නොදැනී යන අවස්ථාව තමයි පුතේ සංසීන අවස්ථාව වෙන්නේ සංසීන අවස්ථාවවලදී පවා ඒක දැනගන්නයි කටයුතු කරන්න ඕන අර කලින් කිව්ව විදිහට එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දැන් අපි මේක ප්‍රායෝගිකව කරනකොට ස්වාමීන් වහන්ස දැන් පළවෙනි පියවර දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස කිව්වට දැන් අපි ඒ පිළිවෙලටම අපිට දැනෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්ස සමහර වෙලාවට දීර්ඝ ආශ්වාස දැනෙනවා කෙටි ප්‍රශ්වාස දැනෙනවා එතකොට අපි මේක බෙදාගෙන කොහොමද ස්වාමීන් වහන්ස ඉදිරියට යන්නේ මුල මැද අග දැනෙන තැනට වෙනකන් පින්වන්ත මහත්මිය එතනදී දිග ආස්වාස එකක් අතරට කෙටි ආස්වාස කීපයක් එන්න පුළුවන් දිග ආස්වාස ප්‍රස්වාස අතරට කෙටි ආස්වාස ප්‍රස්වාස අතරට දිග ආස්වාස ප්‍රස්වාස කීපයක් එන්න පුළුවන් ඒක ශාරීරියට ඕනේ විදිහට තමයි වෙන්නේ එතකොට මාර්ය මාරුවට හෝ එක දිගට කීපයක් හෝ අපි කරන්නේ මාර්ය මාරුවට ආවත් එක දිගට කීපයක් ආවත් අර මුලින්ම බැස ගන්නකොට තිබ්බ වගේ මේ අපි ඇතුල් වන වාතයේ පිටවන වාතය ඔස්සේ පිහිටුවා ගන්න ඇතුල් වෙන්නේ බොහෝ වේලාවක් ගන්නා වාතයක් නම් පිටවෙන්නේ බොහෝ වේලාවක් පිට කරන වාතයක් නම් කෙටි වේලාවක් ගන්නා පිට කරන වාතයක් නම් ඇතුල් වෙන්නේ පිටවෙන්නේ අපි කරන්නේ ඒක දැනගනිමින් කටයුතු කරන එක හුස්ම විනාශ කරන්න කටයුතු කරන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ දිග හුස්ම රැල්ලක් ආවත් ඒක දිග බව දැනගෙන ඉන්නවා කෙටි හුස්ම රැල්ලක් ආවත් ඒක කෙටි බව දැනගන්නවා. එච්චරයි. එච්චරයි. ඒ කියන්නේ ආස්වාසයේ කුමද්ද දිගද කෙටිද ප්‍රස්වාසයේ කුමද්ද දිගද කෙටිද කරන්නේ ඒ දිග කෙටි ආස්වාසයේ ප්‍රස්වාසයේ අපි දැනගනිමින් කටයුතු කරන බලෙන් හුස්ම ගන්න පිට කාන්නේ නැතුව. ඒක අතරින් පතර වුණාට ඒක කමක් නැහැ. ඒක දැනගන්න එකයි අපිට කරගන්න තියෙන එක සාමාන්‍ය සිද්ධ වෙනවා. හොඳයි. තිරුවන් සරණයි. සංජීව මහත්මයා අහන්න හිතුව නේද? මයික් එක හොඳයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේ භාවනා නොවන සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ඔව් මහත්මයා අහන්න. අපේ ස්වාමීන් වහන්සේ මේ අපි පිරිස එකතු වෙලා මේ දහම් පොත් බෙදාදී මේ පුණ්‍ය කර්මයක් උයි පටන් ගන්න දිනවා ස්වාමීන් වහන්සේ. කොට අපි මේ පොත් ලබා ගන්නකොට සංඥාස ඒ අදාළ ප්‍රකාශන නිකුත් කරන විහාරස්ථාන වලින් සහ අදාළ තැන් වලින් තමයි සංඥාස අපි ලබා ගන්න. අපේ සංඥාස එතකොට මේ අපි මේ පොත් මිලදී ගැනීමේදී මුදල් පරිහරණය වෙන එක සාමින්නාසිරා තමයි සංඥාස මේ ඉතින්දී පොත් ලබා අපිට ලබා දීලා මුදල් ලබා ගන්න සංඥාස. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ දින පරිදි විනයට එක අකපදයක් නිසා සංඥාස මුදල් පරිහරණය विहारस्थान බැංකු ගිණුමක් තියෙනවා. ඒක හුඟක් කාලවලට විහාරාධිපති සයන් හන්සේගේ නමට හෝ එහෙම නැත්නම් ඒක දායක සභාවක් විදිහට හෝ තියෙනවා. හුඟක් තැන්වල අර ගිහි පින්වතුන් ඒකට මැදිහත් වෙන්නේ නැතුව සංඝ සතුව තියෙන කවුණු ආදී විදිය සැලකලා ස්වාමීන් වහන්සේලාගේ නමට තියලා ගිහි පින්වතුන් විසින් ඒ අවශ්‍ය විදිහට ඒක පරිහරණය කරවල සියල්ල විනිවිදභාවයකින් කටයුතු කරනවා. එතකට සංගරත්නයක පැත්තෙන් ගත්තහම දැන් අපි ආරන්නේ වුණත් අපේ නමට තියෙනවා තියෙනකොට ඒක පරිහරණය වෙන්නේ අදාළ ගිහි අය විසින් ඒක ඒ විදිහට කටයුතු කරන බොහොම ගෞරවයෙන් භක්තියෙන් යුක්තව ඒ වගේම එතනදී පින්වන්ත මහත්මයා මුදල අතින් ඇල්ලීම කියන්නේ සිල්පතය බිඳීමට කාරණාවක් වෙන්නේ නැහැ. හැබැයි මුදල් කියන්නේ පරිහරණයේ සහ ඇල්ලීමනොත් වැලකිලා ඉන්න තරමට හොඳයි. නමුත් උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම ඒ අනාමාස වස්තු සම්බන්ධව
උන්වහන්සේලා තමන් උදෙසා පිළිගන්නේ නැතුව තමයි කටයුතු කරන්නට ඕන. දැන් අතනදී ධර්ම ප්‍රචාරක ආදී කවුණු කාරණාවලට සංඝ රත්නයේ අතට ඒ විදියට මුදලක් ලබා දුන්නාට සංඝ රත්නයේ ඒක තමන් වෙනුවෙන් කියලා පිළිගත්තොත් එතනදී ඇවත වෙනවා. හැබැයි තමන් වෙනුවෙන් කියලා පිළිගන්නේ නැතුව එය අතින් අරගෙන ඒක තමන් වෙනුවෙන් පිළිගන්නේ නැතුව අදාළ තැනට හෝ අදාළ කාරණාවට හෝ යොමු කළාට එතන ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි තමන් උදෙසා කියලා පිළිගත්තොතින් ඒක විනය කර්ම කරන සීමාවට අරගෙන ගිහිල්ලා අනිත් සංඝරත්නයේ ඉස්සරහා ඒ ගැන ප්‍රකාශ කරද්දී ඇයි ඕක මෙහෙට ගෙනාව කියලා අනිත් සංඝරත්නයේ අහලා ඉන් පස්සේ කරන විනය කර්ම කාරණා වගේක් තියෙනවා. පස්සේ ඒක විසි කරන්න බැහැර කරන්න එහෙම නැත්නම් ඒ සුදුසු කාණා යොදවන්න ඒ කැපකරුවන්ට එහෙම හැම විහාරස්ථානෙනම් කැපකරුවින් හරියට අපිට වාගේ බොහෝ ස්ථානවල දැන් අපේ ස්ථානේ කැපකරුවන් ඒ සම්බන්ධව කීප දෙනෙක් ඉන්නවා. එතකොට ඒ කට්ටිය ඒ අවශ්‍ය කාරණාවල නියැලෙනවා. සමහර විහාරස්ථානවල දායක සභාදී විවිධ විදිහට අර කෙනා මුදල් හොරකම් කළ මේ කෙනා මුදල් හොරකම් කළ මේක අඩුයි මේක මෙහෙමයි ආදී විදිහට බොහෝ දෙනා දැඩි අපහසුතාවට පත්වන කාරණා එම ගොඩක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි හැම වෙලාවෙම සංඝරත්නයට පූජා කරන දේවල් සංගරත්නයේ තුල පරිහරණයක් වෙන්නේ. නමුත් සංගරත්නයේ තුල ඉන්න බිස්සූන් වහන්සේ නමක් Tamante පිළිගත්තෝටි මුදල් වගේ දේවල් එතෙන්දී උන්වහන්සේට ඇවත සිද්ධ වෙනවා. Taman උදෙසා පිළිගන්නේ නැතුව බොහොම විනිවිද භාවයක් සහ එතනදී විහාරස්ථානයේ පරිපාලන කටයුතු ආදී වෙනුවෙන් කාරණා කරන්න ඕන. ඕකට හොඳ පැහැදිලි උත්තරයක් ලබා ගන්න පුළුවන් තැනක් තමයි සමන්ත පාසාදිකා විනය අටුවාව. සමන්ත පාසාදිකා විනය අටුවාවේ ওই පිළිබඳ ලොකු විස්තරයක් තියෙනවා. ඒ අනුව අතින් ඇල්ලීම කියන්නේ සිල්පදින් බිඳින්න හේතුවක් නෙමෙයි. ඕක තවත් ලියා ගන්න පුළුවන් තැනක් සරලව තියෙන තැනක් තමයි ඒ සමන්ත පාසාදිකා විනය අටුවාවෙනොත් අපේ ටීකා වෙනොත් අරගෙන තිරිකානී චන්දිමල පින්වන්ත ස්වාමීන් වහන්සේ විසින් වෙනම සාසනාවතරණේ කියලා පොතක් ලියලා තියෙනවා. සාසනාවතරණේ පොතේ සාමණේර හාමුදුරන්ට නියමිත දසශීලයේ තියෙනවා. ඒ දසශීලයේ සාමණේර හාමුදුරුවන්ගේ ජාත රූප රත් සිල්පදේ විස්තර කරන තැන ඔය මුදල් සම්බන්ධ කාරණාව තියෙනවා. විහාරස්ථානයේ කටයුත්තක් සහ ඒකෙන් බිස්සූන් වහන්සේගේ පුද්ගලික කාරණාවක් වන පොදු කාරණාවකදී එය ඇල්ලීම හෝ අදාළ කාරණාවට යෙදවීම කියන කවුණේදී සංඝරත්නයට සීලේ බිඳෙන කවුණක් නෑ. මොකද තමන් වෙනුවෙන් ඒදී පිළිගත්තේ නැති හින්දා. එතකොට ඒක පුණ්‍ය කර්ම සහ අදාළ කාරණාවලට. නමුත් උතනදී ධර්ම දානමේ කවුණ කිව්වහම ධර්මයේ දන් දීලා තියෙන්නේ සංඝරත්නයේ සංඝරත්නයේ පැත්තෙන් පරිස්සම් වෙලා ඒ විදිහට ඒක හරියටම ධර්ම විනයානුකූලව විනය තුල පිහිටලා කටයුතු කළා. එතින් සංඝරත්නයේ කිසිදු අගතියක් වෙලත් නැහැ. ඔබතුමන්ලාට කිසිදු අකටයුත්තක් වෙලත් නැහැ. හැබැයි එහෙම නොවුනොතින් එතනදී සංඝරත්නයේ විතරක් ගැටලුවක් වෙනවා. ඔබතුමන්ලා ඒක ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. අපේ සංඝරත්නයේ දකොට සයනත් දැන් කියන්නේ අපි උන්වහන්සේලා පිළිගන්න ආකාරය අපිට අදාළ නොවුනත් සයනත් දකොට අපිට ඒන කපක්සුදු වෙන්නේ නැද්ද සයනත්? අපේ අරමුණ ධර්ම දානීය අරමුණ නිසා සයනත් ඒ වගේම සයනත් මට තවත් අදහසක් දැනගන්න ලැබුණා. මේ අපේ අරමුණත් ධර්ම දානමය කටයුත්තක් නිසා අපිට ඒක ගැන සිතන්න අවශ්‍ය නැහැ. ඊතර දුරට හිතන්න අවශ්‍ය නැහැ. අපි එතනින් පොත් ටික ලබාගෙන ඒකෙන් අවසන් කරන්න කියලා අදහසක් ලැබුණා. ඔය පින්වන්ත මහත්මයා බොහොම හොඳයි ඔය ප්‍රශ්නේ අහපු එක. හිතන්නකෝ අද හැමෝම බොහොම භක්තියෙන් ගෞරවයෙන් ඉගෙන ගන්න පොත්වල ලියලා තියෙන කවුද වැඩි වශයෙන්? තේරුකානේ චන්දිමල් නායක හාමුදුරුවනේ. ඒ හේරුකා චන්දිමල් නායක හාමුදුරුවන්ගේ පොත් ඔය ඇත්තු ගන්නෙ කොහෙන්ද? පොකුණුවිට විහාරස්ථානයෙන් හරි කොහින් හයනේ. එතකොට හේරුකා චන්දිමල් නායක මහින්පාණන් වහන්සේ ඒ පොත් ටික ලියලා තිබ්බ හින්දා අද ඔය ඇත්තන්ට විකෘතියින් ඉදිරියේ ප්‍රකෘති සී සත්තර මේ දැනගන්න ලොකු හැකියාවක් ලැබෙන්නේ නැද්ද?
ඒ වගේම ඒක පවත්වාගෙන යන්න පුළුවන් විදිහට අකණ්ඩවම මේ පොත්පෙළ මේ එක දිගටම මුද්‍රණය විය හැකි ආකාරයේ වැඩපිළිවෙල ඒ පින්වත් නායක ස්වාමීන් වහන්සේ උදලා තිබ්බ හින්දා අකණ්ඩවම හැමෝටම ලබා ගන්න බැරිද? අද නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙලා. ඒක නායක ස්වාමීන් වහන්සේදී මුදල් එතකොට අරන් තියෙන්නේ. මුදල් අරන් තියෙන්නේ කවුද එතකොට? धर्म दान आदि कौन सरकिल्ली किसी अगतिया बलन चक्रेदन पिंकम का धर्म दानी लघु कुटस्कार एक धर्म विनयानकूल संगरात्नी अभी उन्हों दूरदर्शी धर्म विनयानकूल हरि प्रबल आकार अनीत बहुत धर्म दान स्वामी चेतना අද දවසේදී මේ ආනාපාන සති භාවනා වඩනාකයි දැනගෙන ගත්තේ ක්‍රමානුකූලව හරිම පිළිවෙලට කරගෙන ආ වැඩසටහා මාලාවේ ඔය පින්වතුන් තවත් යෝධ පියවරක් ඉස්සරහට තිබ්බා අද පත්‍රිකාව ඔබ අතට ගන්න අරගෙන ඒ මුත්තනේ කරගෙන පින්වත්නි නැවත නැවත පරිශීලනය කරමින් කටයුතු කරන්නට වග බලා ගන්නට ඕන ඒ අතරේදී ධර්ම දානයක් කරන්න පුළුවන් නම් ඒක අතිශයින්ම වටිනාම උතුම්ම දාන අතර උතුම්ම පින්කමකුත් වේවි කරුණාවන්ත ගුණපද පින්වත්නි ඔබ මෙතේ කියලා රැස් කරගත්ත පුණ්‍ය කුසල සම්භාරය ඔය සත්පුරුෂයෝ නම් මිය ගිය සංසාරික නැතැයිනට ඒකාන්තේම අනුමෝදන් වේවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම් හොතු ඉදම් වූ ඥාතීනම් හොතු සිරු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට ඕනේ අල්පීසාකේ මහේසාකේ මහානුභාව සම්පන්න සිරු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම පින්වන්ත ඔබ හැම දිනාම රකිත්වා දෙවියෝ පින් ලබත්තා දෙවියෝ ඔබව රකිත්වා දෙවියෝ නිවනින් සැනසීත්වා ඒකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ජනතං අනුමෝදින් වාචං රක්ෂිත සම්පූර්ණ දාසනා
තිරන්රක්කන්තු සම්බුද්ධ දේශනං තිරන්රක්කන්තු සම්බුද්ධ ශාවකන් සත්පුරුෂ පින්වත්නි මේ සියලුම පුණ්‍ය ධර්මයේ ඔබ හැම දිනාටම සසර දුක් නසා සසරින් එතරව නිවන් දකින්නට ඒකාන්තීම හේතු සම්පත්ම වීවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හූතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින් ගීත අසත්පුරිසයින් ගීත පාපමිත්‍රයින් ගීත ආශ්‍රය නොලැබීවා දානාදී පින්කම් කරන දීලාති අනන්ත ගුණ පුරන යුදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින් ගීත කල්‍යාණ මිත්‍රයින් ගීත බුද්දාදී ආරි මහෝත්තමයින් ගීත ආශ්‍රයම ලැබීවා. සත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ. අදත් මේ සියලු කටයුතු සඳහා අපට සහාය දුන්න අපේ අපරැකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවන්ට, අදත් ධර්මදාන දායකත්වයේ තරු පින්වන්ත ධම්මී ගමගේ මහත්මානන්ට දුබාහි පදිංචි වෙන්ලදන් ලංකාවින් අපේ සාන්ති ගමගේ මහත්ම දියණිය පුතණුවා, ඒ වගේම විවිධ රටවල් වලින් දිනේ සම්බන්ධ වූ පුණ්‍යවන්ත සදහැබල සත්පුරුෂ ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ සානෙන් දුක් නිරෝගී දීර්ඝායසම ලැබීවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන් වූ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මීවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතු. සාදු සාදු සාදු. අපි සියලු දෙනාම මේ අවස්ථාවේ අපරස් කරගත්තව සීලම ඒ කුසලාන් සංසය සීලම් පුණ්‍යාන් සංසය ස්වාමීන් වහන්සේට අනුමෝදන් කර සිටිමු. ඒ සඳහා ගාත අවශ්‍ය ඒ ගාත ස්වාමීන් වහන්සේ සඳහන් කර ගාතාව චැට් ලයින් එකේ දාලා තියෙනවා. සීල දනාම ඒ බලාගෙන අප ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කර සිටිමු. ප්‍රථමයෙන්ම ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුණ්‍යාන් සාමිනා අනුමෝදි තබ්බං සසත අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදත සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං කම්චං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ කමාමි කමිතබ්බං තතියම්පි ඕකාස කමාමි බන්තේ කමාමි කමිතබ්බං තතියම්පි ඕකාස කමාමි බන්තේ කමාමි කමිතබ්බං. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. සීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලතං පස්සි තුම්මාති තුම්මරං සාරිපුත්තානි තේරාණං ආගතං පටිපාටියා තද්දා සීල දයාවසං බුද්ධ පුත්තං නමාමහං. හොඳයි සත්පුරුෂ පින්වත්නි, හරි නේද ධම්මික මහත්මා? හොඳයි, එහෙමනම් පින්වත්නි ඔයත් හැම දිනම ලබන සතියේදී වැඩසටහන් හා සම්බන්ධ වෙමු.
අවසර පොඩි සවන්ස තාම රෙකෝඩින් එක යනවා